පංචශීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयंपि बुद्धं शरणं गच्छामि, द्वितीयंपि धम्मं शरणं गच्छामि, द्वितीयंपि संघं शरणं गच्छामि, तृतीयंपि बुद्धं शरणं गच्छामि, तृतीयंपि धम्मं शरणं गच्छामि, तृतीयंपि संघं शरणं गच्छामि, तिसरण गमनं संपूर्णं, पानाति पाता वीरमणी सिक्का पदं समाधियामि, अदिन्ना दाना वीरमणी सिक्का पदं समाधियामि, खामे समिच्छाचारा वीरमणी सिक्का पदं समाधियामि, मुसावादा वीरमणी सिक्का पदं समाधियामि, सुरा मेरय मज्जपमा दट्टाना वीरमणी सिक्का पदं समाधियामि, तिसरनेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन संपादेत, समंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं, धम्मस्सवेन कालो अयं भदन्ता, धम्मस्सवेन कालो अयं भदन्ता, धम्मस्सवेन कालो अयं भदन्ता, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। वैडमो अवदाले अति गौरवनीय नायक स्वामीन्वांसेला एतुलु वंदनीय महासंगरत्न अवसरे पिंगतुनी सुमेध दोस्तर महात्म्या एवगेम दिलरुक्षी दोस्तर महात्म्य अपिट अवस्था की पेकदिम आराधना कला तमंग में कल्याण मित्र पिरिसात एकरासी करगेन
මේ වගේ ධර්ම දේශනාවක් මේ ස්ථානයේ පවත්වන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ ධර්ම දේශනාමය පින්කම මේ ස්ථානයේ සිද්ධ වෙන්නේ. වටා පිටාව බලනකොට බොහොම විචිත්‍ර වූ අලංකාරමත් වූ පින්කමක් මේ මොහොතේ සංවිධානය කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවය දකිද්දී පින්කමක අලංකාරමත් භාවය දකිද්දී ඒ පින්කම සංවිධානය කළා වූ පින්වතුන්ලාගේ සිස්සතන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නයේ උදෙසා සංඝ රත්නයේ උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා පින්වතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ දඹදිව ලස්සන චිත්‍රයක් තිබුණා. මේ චිත්‍රයට කිව්වේ පින්වතුනි චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පින්වතුනි. එහෙමනම් යමෙක් විචිත්‍රාකාරයෙන් අලංකාරමත් ආකාරයෙන් පින්කම් සිද්ධ කරනකොට ඒ පින්කම් තුලින් අපි දකින්නේ ඒ පින්වතුන්ලාගේ සිස්සතන් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණයයි පින්වතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දායාද කියන සූත්‍රයේදී අපිට දේශනා කරනවා, තමන්ගේ ශ්‍රාවකෙන්ට දේශනා කරනවා, මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. සීලයට දායාද වෙලා ජීවත් වෙන්න, සමාධියට දායාද වෙලා ජීවත් වෙන්න, ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වුණොත් ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරාවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගිහි පින්වතුල්ලා ඔබලාව නොසලකා හරීවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා දයාබර අම්මා කෙනෙක් තමන්ගේ දරුවගෙන් ඉල්ලනවා වගේ බුදුරජාණන් වහන්සේ අපෙන් ඉල්ලීමක් කරනවා කාරුණිකව. ඒ ඉල්ලීම තමයි ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමේ ඔබලාගේ සාස්තුන් වහන්සේ වෙන බුදුරජාණන් වහන්සේටත් ලෝකයා චෝදනා කරාවි කියලා. ඊතර බලන්න සාස්තුන් වහන්සේ හැටියට ශ්‍රාවකයින් වන අපගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ එවැනි ඉල්ලීමක් සිද්ධ කරලා තියෙද්දී ගිහි පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා මෙහි වැඩ සිටින මේ සියලුම ස්වාමින් වහන්සේලා අරමුණු කරගෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙවැනි විචිත්‍ර ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩවලින් හේවිසිවලින් මේ විචිත්‍ර පූජාවන් පවත්වනකොට අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පිංගතුනි. ඒ නිහතමානී සතුට ඇති වෙන්නේ ඔබලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලා උදෙසා මෙවැනි පූජාවන් දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසායි කියන කාරණය සිහිපත් වෙන නිසායි පිංගතුනි. ඒ අහිංසක සතුට දරාගෙනමයි පිංගතුල්ලාට මේ බණ ටික දේශනා කරන්නේ. පිංගතුනි මේ මොහොතේ ඔබ කොයි ආකාරයෙන් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කළත් මේ සෑම පූජාවක්ම පිංගතුනි අයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් හැටියට යහපත් භික්ෂුවක් හැටියට සමාජගත වෙන්න අවශ්‍ය මාර්ගය අපිට කියලා දුන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. විනය කාරණා 227ක් පනවමින් යහපත් භික්ෂුවක් හැටියට ලෝකයා ඉදිරියට එන්න පාර කිව්වේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා පින්වතුනි
ඔබලා එක මලකින් අපිව පූජා කළත් මල් දහසකින් අපිව පූජා කළත් ඒක මලත් ඒ මල් දහසත් අයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි මම අර වාහනෙන් බැහැලා අර පාවඩේට මුල් කකුල තියනකොටම මම මනසින් පිංගතුනි මගේ ඉදිරියෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කෙරෙව්වා මගේ ඉදිරියෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේව මගේ ඉදිරියෙන් වඩම්මගෙනයි මම මනසින් මේ මල් මත පය තියාගෙන මෙතෙන්ට ආවේ පිංගතුනි මොකද ඔබලා එක මලකින් මල් දහසකින් පූජා කළත් ඒක මලක්වත් මට අයිති කියලා මම දැක්කේ නෑ මොකද අපිට යම් ගුණයක් ඇති කරගන්න ඒ ගුණය නිසා ඔබලා යම් ගෞරවයක් ඇති කළා නම් ඒ ගෞරවය ඇති කරගන්න අපිට පාර පෙන්වුවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි ඒ නිසා පින්තුනි මේ මොහොතේ ඔබ එක මලකින් මල් දහසකින් පූජා කළත් ඒ සෑම මලක්ම අයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි ඒ නිසා කල්පනා කරන්න තෙරුවන් කෙරෙහි අප්‍රමාණ සද්ධාවෙන් යුතුව කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව තෘෂ්ණාවෙන් තොරව ඔබ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් යම් පූජාවක් මේ මොහොතේ සිද්ධ කළාද ඒ සෑම පූජාවක්ම ලෞතුරා අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානීය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න ඒ වගේම ධර්ම රත්නේ අනන්ත වූ ගුණයන් උදෙසා සංඝ රත්නේ අනන්ත වූ ඥානයන් උදෙසා මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න පිංතුනි පිංකමක් සිද්ධ කර ගනිද්දී ඒ පිංකම නිසා දුගතියට යන පාරක් අපිට ඇති කර ගන්න පුළුවන් පිංකමක් සිද්ධ කර ගනිද්දී ඒ පිංකම නිසා දුගතියට යන පාරක් අපිට සකස් කර ගන්න පුළුවන් ඒ වගේමයි පිංකමක් සිද්ධ කිරීම නිසා ඒ පිංකම තුලින් විදර්ශනා නුවණක් ඇති කර ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න අදක්ෂයා පිංකම් සිද්ධ කරලා දුගතියට යනවා. එයා අදක්ෂයා පිංතුණි. දක්ෂයා පිංකම් සිද්ධ කරලා සුගතියට යනවා. වඩා දක්ෂයා මේ සම්මා සම්බුද්ධ ශාසනයක ඉන්නවා සැබෑම දක්ෂෙක්. ඒ සැබෑම දක්ෂයා පිංකම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කර ගන්නවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කොහොමද පිංතුණි පිංකමක් සිද්ධ කරලා අපි දුගතියට යන්නේ? දැන් අපේ පක්ෂී ලෝකයේ ඉන්නවා මොනරා කියලා පක්ෂියෙක්. මේ මොනරා කියන පක්ෂියා තමයි පක්ෂී ලෝකයේ ඉන්න විචිත්‍රම පක්ෂියා. මේ පක්ෂි ලෝකේ ජීවත් වෙන මේ විචිත්‍රම පක්ෂියාට ඒ විචිත්‍ර භාවය ලැබෙන්නේ එයා පෙර මනුස්ස ජීවිතවල ඉපදිලා කරගත්තා වූ පින්කම් නිසාමයි පිංගතුනි. පින්කම් සිද්ධ කළා. නමුත් සීලෙන් දුර්වල භාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලෙන් දුර්වල භාවයට පත්වීම නිසා තිරිසන් ලෝකයට සතර අපායට වැටුණා. නමුත් කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන මාළුවෙක් ජීවත් වුණා පිංගතුනි. ඒ ගංගාවක මේ මාළුවා ජීවත් වුණේ. එයා දඹ රන් පැහැතේ දකින කෙනා මේ මාළුවාට ආස කරනවා ප්‍රිය කරනවා. මේ මාළුවා කොච්චර ලස්සන වුණත් එයා කට අරිනකොට ප්‍රදේශයේම දුර්ගන්ධයක් පැතිරෙනවා පිංගතුනි. මේ අරුම පුදුම මාළුව අරගෙන දා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගියාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානෙන් බලලා කියනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච පින්වත් කෙනෙක්. නමුත් එයා පින්කම් සිද්ධ කරගත්තා. පින්කම් සිද්ධ කරගත්තේ සීලෙන් දුර්වලභාවයට පත් වෙලා පින්තුණි. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට වැටුණා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකෙදී විචිත්‍ර වර්ණයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
දැන් අපි මේ දිව්‍ය ලෝක ගැන කතා කරනකොට අපි මේ දිව්‍ය ලෝකවල දෙවියන් දිව්‍යාංගනාවන් ඉන්නවායි කියන කාරණේ තමයි දන්නේ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා කියලා පින්වතුනි. දිව්‍ය තිරිසන් ලෝකයක්. අපි දන්න එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට ඒ ස්වාමින් වහන්සේට අරමුණු වෙලා තිනවා දිව්‍ය අජානී අස්වේක්. දිව්‍ය අජානී අස්වේක් මේ දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍ය අජානී අස්වේක්. ඒ අස්වැයා අපේ රටේ ඉන්න අස්වැය වගේ කළු පාට සුදු පාට දුඹුරු පාට නෙමෙයි. මොන රාගේ වර්ණය යම්සේ විචිත්‍රද එවැනි වර්ණයක් තමයි මේ දිව්‍ය අජානී අස්වැයාට තිබිලා තියෙන පිංගතුණි. එයා අඩි 7ක් විතර උසයි කියලා ඒ ස්වාමින් වහන්සේ කියනවා. ආයුෂ වර්ණය සැපය බලෙන් පිරුණා වූ දිව්‍ය අජානී අස්වේ. ඒ ස්වාමින් වහන්සේ උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ දිව්‍ය අජානී අස්වයා පෙර ජීවිතේ කවරෙද්ද කියලා පිංගතුණි. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්වලු පෙර ජීවිතේ එයා මේ මනුස්ස ලෝකේම ජීවත් වුණ පිංවත් කෙනෙක්. නමුත් එයා සීලෙන් දුර්වලභාවයට පත් වුණා. සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පිංකම් සිද්ධ කරගත්තෙ පිංගතුණි. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දිව්‍ය ලෝකේ දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට එන්න ලැබුණේ නැහැ. එයා දිව්‍ය ලෝකේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා උප්පත්තිය සකස් කර ගන්නවා පිංගතුනි. මේ වගේම මේ දිව්‍ය තලවල දිව්‍ය ඇතුන් දිව්‍ය හාවුන් දිව්‍ය මුවන් දිව්‍ය මොනරුන් වගේ අප්‍රමාණ වූ දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. ඒ වගේම දිව්‍ය තිරිසන් ලෝකයක් දිව්‍ය තලවල තියෙනවා වගේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවත් දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පිංගතුනි. ඒගොල්ලෝ ඊට වඩා පිනෙන් අඩුයි. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය මීහරක් රංචුවක් දැర్శණය වෙලා තිනවා පිංගතුනි. දිව්‍ය මීහරක් රංචුවක්. ඒ දිව්‍ය මීහරක් ග්‍රීස් පැහැයක් ගන්නවා කියනවා. වෙල්වට් රෙද්දක් වගේ ආගේ සම ලොකු රෝම කූපයන් තියෙනවා කියනවා. එයාගේ තන් බුරුළු මේ මහ පොළවේ ගෑවෙන ප්‍රමාණයට විශාලයි කියනවා. ආයුෂ වර්ණය සැපය බලෙන් පිරිලා. නමුත් දිව්‍ය තිරිසන් ලෝකයේ තුලයි ජීවත් වෙන්නේ පිංගතුනි. මොකක්ද මේකට හේතුව? පෙර ජීවිතේ මිනිස්සෙයින් හැටියට උප්පත්තිය ලැබලා පින්කම් සිද්ධ කරගත්තා සීලෙන් දුර්වලභාවයට පත් වෙලා. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට එන්න ලැබුණේ නැහැ. සීලෙන් දුර්වල නිසා දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් බවට පත් වෙලා උප්පත්තිය ලැබනවා පිංගතුනි. මේ විදිහට කල්පනා කරද්දී අපේ රටේ අප්‍රමාණ පින්කම් සිද්ධ වෙන රටක්. වෙසක් කාලය ගත්තත් පොසොන් කාලය ගත්තත් අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා. නමුත් සමහරු පින්කම් සිද්ධ කරන්නේ මත්වතුර පානය කරමිනුයි පින්කම් සිද්ධ කරන්නේ. බොරු කියමිනුයි සමහරු පින්කම් සිද්ධ කරන්නේ. මිච්ඡා ආජීවයෙන් සොයාගත් මුදලින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. සීලෙන් දුර්වලභාවයට පත් වෙලා පිංගතුනේ. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා සතර අපායන්ට වැටෙනවා. සතර අපායන්ට වැටෙද්දී ඒ සතර අපායේදී කළා වූ පින්කම් නිසා විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් පිංගතුනි, අදක්ෂයා මොකද කරන්නේ? සීලෙන් දුර්වල වෙලා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයෙක් ඉන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ. ඒ දක්ෂයා මොකද්ද කරන්නේ පිංගතුනි? එයා සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරනවා. සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා එයා මරණින් මත්තේ සුගතියේ උපත ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේක සංවිධානය කරපු පිංගතුල්ලා තව චිරාත් කාලයක් ජීවත් වෙලා ඒ අය මිය පරලොව යන වෙලාවට මේ කළා වූ පින්කම සිහිපත් වුණොත් ඒ අය සශ්‍රීක දිව්‍ය සශ්‍රීක මනුස්ස කුලවල ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ දිව්‍ය තලයේ ලස්සන දෙවි කෙනෙක් හිටියා පිංගතුනි. බුදුරජාණන් වහන්සේ මේ දේශනය කරන්නේ. ඒ දෙවියාගේ නම මාළභාරී දෙවියා.
මේ මාළභාරී දෙවියා පෙර ජීවිතේ දඹදිව ජීවත් වෙච්ච මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සිල් ආරක්ෂා කරගෙන අප්‍රමාණ පින්කම් සිද්ධ කරගත්ත පින්වතුනි පින්කම් සිද්ධ කරලා මැරිලා මේ දිව්‍ය තලයේ මාළභාරී දෙවියා වෙලා උප්පත්තිය සකස් කරගන්න මේ මාළභාරී දෙවියා දිව්‍ය තලයේ ඕපපාතිකව උපත ලබනකොට එයාට දිව්‍යාංගනාව 500ක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍යාංගනාව 500ත් එක්ක මේ මාළභාරී දෙවියා හැම උදෑසනකම නන්දන උයනට යනවා කියනවා අර මලින් පිරීලා තියෙන නන්දන උයනට දිව්‍යාංගනාව 250 දෙනෙක් මල් ගස් උඩට නගිනවා කියනවා ඒගොල්ලෝ මල් කඩලා බිම දාද්දී බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා ඒ මල් අහුරලා මාළභාරී දෙවියාව සරසනවා කියනවා පින්වතුනි භාර්යාවන් විසින් මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම මේ මාළභාරී දෙවියාව සරසනවා පින්වතුනි ඒක තමයි යාගේ දිව්‍ය ජීවිතය මොකක්ද මේ අසිරිය පින්වතුනි මේ අසිරිය තමයි සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ අසිරිය අපි දන්න එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට දිව්‍යාංගනාවක් අරමුණු වෙලා තියෙනවා පින්වතුනි ඒ දිව්‍යාංගනාව මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් දැන් අපි හැදිලා තින්නේ මේ සමෙන් මසෙන්නේ ඒ වගේ මේ දිව්‍යාංගනාව හැදිලා තියෙන්නේ මලින් ඔබ හිතන්න විනිවිද පේන සුදු පාට පොලිතින් උරයක් අරගෙන ඒ පොලිතින් උරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න රෝස පාට ඕකිඩ් මල්ලේ උරේට පුරවලා බාහිරින් ඒ පොලිතින් උරය දෙස බලන්න මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පින්වතුනි මොකක්ද මේ අසිරිය පින්කම් කළා සිල්පද ආරක්ෂා කරගෙනයි පින්කම් සිද්ධ කරගත්තේ පින්වතුනි සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ වීම නිසා සුගතියේ උප්පත්තිය සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපේ රටේ අපේ සමාජේ කොච්චරනම් මහේශාක්‍ය මිනිස්සු ජීවත් වෙනවද කියලා බලන්න මේ මහේශාක්‍ය භාවයේ කුමක්ද පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මහේශාක්‍ය භාවය පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන කරගත්තා වූ පින්කම් වල අසිරියමයි පින්වතුනි එමනම් අදක්ෂයා සිල්පද බිඳ ගමනින් පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂෙක් ඉන්නවා ඒ සැබෑම දක්ෂයා මොකද්ද කරන්නේ එයා පින්කම් සිද්ධ කරලා පින්වතුනි මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා මේ කුසල් සංස්කාරත් අකුසල් සංස්කාරත් දෙකම විපාක දීලා අනිත්‍ය වෙනවා කියලා දැකලා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියනවා පින්වතුනි වරක් ලෞතර බුදුරජාණන් වහන්සේ නර්මදා නදිය ළඟ වැඩ ඉන්නකොට එක්තරා බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ අතීතයේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වෙලා තියෙනවද කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නර්මදා නදියේ වැලිකඩ සංඛ්‍යාව උපමාවට අරන් කියනවා බමුණ මේ නර්මදා නදියේ වැලිකඩ සංඛ්‍යාව ගණනකින් කියන්න බැහැ වගේ අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බැහැ කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි එහෙනම් බලන්න සංසාරයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් අතීතේ බුද්ධත්වයට පත් වෙලා තියෙනවා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් පසු කරගෙනයි අපි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ නමුත් අපි දන්නේ 820 බුදුරජාණන් වහන්සේලා ගැන පමණයි පින්වතුනි නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් පසු කරගෙනයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඒ පසු කරගෙන ආවා වූ සම්මා සම්බුද්ධ ශාසනවලදී බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන ඔබලා පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිඬක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කියන්නේ මේ ගෙවාගෙන පැමිණියා වූ බව ගමනේදී බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන
ඔබලා පූජා කරපු පහන් ආලෝකයන් එක පිටක් කළොත් ඒ මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ ආවා වූ භව ගමනේදී බුදුරජාණන් වහන්සේ උදෙසා සංඝ රත්නයේ උදෙසා මේ මලින් පූජා කළා වගේ ඔබ පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආවා වූ දීර්ඝ ගමනේදී කටින පින්කම් වලදී සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැහිලා ඔබලා කරපු කටින පින්කම් වලදී ඔබලා පූජා කළා වූ කටින වස්ත්‍ර එක ගොඩක් කළොත් ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න කොයිසා සංස්කාරයන් අපි ජීවිතේ රැස් කරලා තියනවද කියලා පිංගතුනි. නමුත් මේ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා. මේ සංස්කාරයන් විපාක දෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සක්‍රයා වෙලා ඉපදිලා තියෙනවා කියලා. සක්‍රයාගේ බිරිඳ සුජම්පතිය ඒ වගේම ස්ත්‍රී රත්නය වෙලා සංසාරයේ දසදහස් වතාවක් මෙතන ඉන්න හැම කෙනෙක්ම ඉපදිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක්තරා අවස්ථාවක පාර හරහා පනින කඩිරලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මේ කඩිරලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා ඉන්නවා ඉඳලා තියෙනවා කියලා. එනම් බලන්න මේ තිරිසන් ලෝකයේ ඉන්න කඩියත් සංසාරයේ සක්විති රජ වෙලා හිටියානම් ඔබත් මමත් සංසාරයේ කී වතාවක් සක්විති රජ වෙලා ඉන්න ඇද්ද පිංගතුනි? නමුත් ඒ සක්විති රජකම ලබනත් අපි ආයිමත් ඒ සංස්කාරයන් ගෙවි යනකොට ආයිමත් සතර අපායට වැටුණා පිංගතුනි. එනං අපි රැස් කළා වූ මේ සෑම කුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා. ඒ වගේමයි අපිට මුණ ගැසුණු දීර්ඝ අබුද්ධෝත්පාද කාල තිබුණා. ඒ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලවල අපි අප්‍රමාණ අකුසල් කරලා ඒ අකුසල් නිසා පිංගතුනි සතර අපායන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න මේ සංස්කාරයන් නිසා මේ ලෝකේ විඳින්න තියෙන සෑම සැපයක්ම අපි විඳලායි තියෙන්නේ. සක්විති රජකම අපි විඳලා තියෙනවා, සක්‍රයා කියන තැනත් අපි විඳලා තියෙනවා, සුජම්පතිය කියන තැන විඳලා තියෙනවා, ස්ත්‍රී රත්නය කියන තැනත් අපි විඳලා තියෙනවා. එහෙනම් මේ ලෝක ධාතුයේ තියෙන සෑම සැපයක්ම අපි අත්විඳලායි තියෙන්නේ. ඒ වගේම මේ ලෝක ධාතුවේ තියෙන සතර අපායේ අප්‍රමාණ දුක අපි සෑම කෙනෙක්ම අත්විඳලායි තියෙන්නේ පිංගතුනි. නමුත් මේ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා. එහෙමනම් ඔබ මෙවැනි පින්කම් සිද්ධ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ දෙවියෙක් වේවා කියලා නම් ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. මෙවැනි පින්කම් සිද්ධ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ නැවත මනුස්සයෙක් වේවා කියලා නම් ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. ප්‍රාර්ථනා කරන්නේ පංච උපාදානස්කන්ධයක් නම් එතන තියෙන්නේ දුකක් කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්තුනි පින්කම් සිද්ධ කරලා ඒ පින්කම් තුලින් රැස් වෙන්නා වූ කුසලය විදර්ශනා නුවණින් දකින්න කියනවා. මේ කුසලය මේ මොහොතේ යම් කුසලයක් ඔබ රැස් කරනවා නම් ඒ සෑම කුසලයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වෙනවා. එනං අනිත්‍යභාවයට පත් වෙන්නා වූ විපාකයට බැඳෙන්න එපායි කියලයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා පින්කම් සිද්ධ කරලා නිරේතුරුවම ඒ පින්කමෙන් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. අදක්ෂයා එනං සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා. දක්ෂයා සිල්පද රැකගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. වඩා දක්ෂයා මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි. මේ ආකාරයෙන් දක්ෂ විදිහට
විදර්ශනා නුවණ සකස් කර ගන්නා හැටියට පින්කම් සිද්ධ කරමින් අපි ඉදිරියට යද්දී මුලින්ම අපි දකින්න ඕනේ පින්තුනේ අපි මේ ලබා ගත්තා වූ උපත කොයිසානම් ශ්‍රේෂ්ඨ උපතක්ද කියලා මොකද මේ ලෝකේ යම් දිව්‍යතලයක මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම් යම් බ්‍රහ්මතලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මෙක් ඉන්නවා නම් මේ සෑම දෙවියෙකුටම මේ සෑම බ්‍රහ්මෙකුටම වඩා ශ්‍රේෂ්ඨ උපතක් අපි ලබලා තියෙනවා පින්තුනේ මේ දෙවියෙකුටත් බ්‍රහ්මෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ උපතක් ලබලා අපි දෙවියා කියන කෙනාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනටපත් වෙලා තියෙනවා ඇයි අපි දෙවියා කියන කෙනාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනටපත් වෙලා තියෙන්නේ අපි ලබා තියෙන්නේ දෙවියාටත් වඩා ශ්‍රේෂ්ඨ උපතක් කියන කාරණය අපි දකින්නේ පිංගතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අප්‍රමාණ දුකෙන් පිරුණ සතර අපායක් තියෙනවා කියලා පිංගතුනේ අප්‍රමාණ දුකෙන් පිරුණා වූ සතර අපායක් ඒ සතර අපායෙන් තිරිසන් ලෝකය කියන කාරණය අපිට පේනවා බලන්න තිරිසන් ලෝකයේ ඉන්න ලක්ෂණම පක්ෂිය කෙනා කවුද මේ කුරුල්ලා කියන සතා එයා ලස්සන්ට නාද කරනවා ලස්සන වර්ණයක් තියෙනවා අපි හැමෝම එයාට කැමති ආදරෙයි නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලා කියන සතාට කියන්නේ අකුසල් නිදි කියලා පින්ඇතුණි අකුසල් නිදියක් නිරතුරුවම අකුසල් ලියලනවා මොකද මේ කුරුල්ලේ කුදේ ඉඳන් රාත්‍රී වෙනකන් පණුවන් මරමරා දැලඹුවන් මරමරාමයි කන්නේ මේ සතුන් මරමරා කන මොහොතක් පාසා යාට ප්‍රාණඝාත අකුසලයේ මරණීය චේතනාව සකස් වෙනවා නමුත් එයා කර්මයේ කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ කර්මයේ කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැති වුණත් සතෙක් මරාගෙන කන මොහොතක් පාසා මරණීය චේතනාව ඔස්සේ එයාට ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා පිංගතුනි එනම් බලන්න කුරුල්ලේ කුදේ ඉඳන් රාත්‍රිය වෙනකන් ගත කරලා රැට නිින්දට යන්නේ කොයිසම් ප්‍රාණඝාත අකුසල් සංඛ්‍යාවක් සිද්ධ කරගෙනද ඒ වගේම තිරිසන් ලෝකයේ සෑම සත්වයෙක් තුළම ලෝභ ద్వේෂ මෝහයන්මයි සකස් වෙන්නේ අකුසල මූලයන්මයි සකස් වෙන්නේ ඒ නිසා තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා කල්ප ගණන් නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් බලන්න අපි ඉදිරියේ තියෙන තිරිසන් ලෝකය කියන කාරණය කොයිසම් දුකෙන් පිරිච්ච තැනක්ද කියලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ പ്രേත ලෝකයක් තියෙනවා කියලා එක പ്രേතෙක් ඉන්නවා කියනවා පිංගතුණියාගේ ඇස් දෙක ගිනි ගන්නවා එයා പ്രേත ලෝකයේ උප්පත්තිය ලබනකොටම එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා පිංගතුණි ඒ ගින්න නිවෙන්නේ නැහැ දැන් අපේ ඇස් දෙක ගිනි ගත්තොත් වතුර ටිකක් ගහලා මේ ගින්න නිවා ගන්න පුළුවන් නමුත් මේ പ്രേතයාගේ ඇහි ගින්න නිවෙන්නේ නැහැ අකුසලයේ විසින් ඇවුලුවා වූ ගින්නක් මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති උනේ නැහැ අනුන්ට ඊර්ෂ්‍යා කළා අනුන්ගේ දියුණුව දකින්න අකමැති වූ ඇස් දෙකම ගිනි ගනිමින් පිංගතුණී අන්න പ്രേත ලෝකයේ උප්පත්තිය සකස් වෙනවා සමහර പ്രേතෙයින් ඉන්නව යාට කටක් නැහැ කට එකට ඇලවිලා තියෙන යාට කට අරින්න බෑ මුළු ජීවිත කාලයම පිංගතුණී ආහාරයක් නැහැ निराහාරව දුක් විඳිනවා මොකද පෙර ජීවිතේ ලස්සන මිනිස්සෙයින් හැටියට ජීවත් වෙලා මහා සංඝ රත්නයට දෙන දානයන් වැළැක්කුවා දන් දෙන්නේ පායි කියලා අවවාද කළා Taman දන් දුන්නෙත් නැ අනුන්ට දන් දෙන්න දුන්නෙත් නැ මේවැයි විපාකයන් නිසා අන්න പ്രേත ලෝකෙට වැටුනාම එයාට කට පූට්ටු වෙලා යුප්පත්ති ලැබන්නේ ආහාරයක් ගන්න බෑ පිංගතුණී ඒ වගේමයි සොරකම් කිරීම නිසා සතර පායට പ്രേත ලෝකෙට වැටුනොත් දැන් සොරකම් කරලා പ്രേත ලෝකෙට වැටුණු പ്രേතයන්ට ලස්සන ආහාරයක් පේනවා කෑම පිඟානක් පේනවා මෙයා මේ කෑම පිඟාන කන්න යනකොටම පිංගතුණී කෑම පිඟාන අතුරුදහන් වෙනවා ඒ වගේම මේ പ്രേතෙන්ට ලස්සන දිය කඩਿੱත්තක් පේනවා මේ දිය කඩਿੱත්තෙන් වතුර බොන්න හිස නවනකොටම දිය කඩਿੱත්ත අතුරුදහන් වෙලා යනවා පිංගතුණී ඒ නිසා මුළු ජීවිත කාලයම අන්සතු දේ සොරා ගැනීම නිසා പ്രേත ලෝකයට වැටිලා කල්ප ගණන් निराහාරව ජීවත් වෙනවා
එවගේම තව ප්‍රේතෙක් ඉන්නවා කියනවා යාගේ මේ මුළු කටම කුණු වෙලා වන වෙලා දිවයි කටයි ඔක්කොම වන වෙලා පිංගතුනි එයා අනිත් ප්‍රේතයින් සමග කතා කරන්න උත්සාහ ගන්නවා වචන පිට වෙන්නේ නැහැ වචන පිට නොවීමේ දුකත් තුවාලවල වේදනාවත් දරාගෙන එයා ප්‍රේත ලෝකේ අප්‍රමාණ දුක් විඳිනවා පිංගතුනි ඒ වගේම කාමයේ වරදවා හැසිරුණ කෙනෙක් ප්‍රේත ලෝකයට වැටුනොත් ප්‍රේත ලෝකේ සමහර ප්‍රේතයින් ප්‍රේතියන් ඉන්නවා කාමයේ වරදවා හැසිරීම නිසා මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලා උප්පත්තිය ලබන්නේ පිංගතුනේ මුළු ශරීරෙම බලන්න අපුලයි දකින්න අපුලයි මේ කුණු වෙච්ච තුවාල වෙච්ච ශරීරය දරාගෙන මේ ප්‍රේතයා ප්‍රේතිය අනිත් ප්‍රේතයින් ළඟට යනවා කාමයේ ඉල්ලගෙන නමුත් ඒ කිසිම කෙනෙක්ගෙන් කාමයේ ලැබෙන්නේ නැහැ ඒසා මේ ප්‍රේතයා ප්‍රේතිය අපුලයි කාමයේ නොලැබීමේ දුක දරාගෙන තුවාලවල වේදනාව දරාගෙන අන්න සතරපායේ ප්‍රේත ලෝකේ දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් මේසා භයානක ප්‍රේත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා පිංගතුනි ඒ වගේම බුදුරජාණන් වහන්සේ අසුර ලෝකය ගැන දේශනා කරනවා මේ අසුර ලෝකේ එක කණ්ඩායමක් ඉන්නේ මුහුද ආශ්‍රිතවයි පිංගතුනි යමෙක් මුහුද උපාදානය කරගෙන ජීවත් වෙලා මැරෙන වෙලාවේ මුහුදු උපාදානයේ සකස් වුණොත් එයා මුහුදේ අසුරේක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් දීවර ජනතාව මේ ලෝකේ ඉන්නවා ඒ දීවර ජනතාව මුහුද මගේ කරගෙන උපාදානය කරගෙන අයියා ජීවත් වෙන්නේ හවසට බෝට්ටුවේ මුහුදට ගියාම පහුවදා තමයි ආයිමත් ගොඩබිමට එන්නේ සමහර අය සති ගණන් මාස ගණන් මුහුදුවල ගත කරනවා මුහුද මගේ කරගෙන මුහුද නිවස කරගෙන මුහුද ජීවිතය කරගෙන අය ඒගොල්ලෝ ගත කරන්නේ මෙහෙම අය මැරෙන වෙලාවේ මුහුද කෙරෙහි තෘෂ්ණාව සකස් වුණොත් ඒ මුහුදේම අසුරේක් වෙලා උප්පත්තිය ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම සංචාරක පිරිස් ඉන්නවා දැන් මාලදිවයින ශ්‍රී ලංකාව වගේ රටවල් වලට සංචාරකීන් ලක්ෂ ගාණක් එනවා කවුද මේ මුහුද උපාදානය කරගත් ආ වූ අය ලවණ රසය උපාදානය කරගත්ත මුහුදු ආහාර උපාදානය කරගත්ත අය මෙවැනි මුහුදු උපාදානය සකස් වෙච්ච අයට මැරෙන වෙලාවේ තෘෂ්ණාවෙන් මුහුදු උපාදානය සකස් වුණොත් මුහුදේ අසුරෙක් වෙලා උප්පත්තිය ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපි දන්නේ එක්තරා මහත්යෙක් හිටියා ඒ මහත්යා මුළු ජීවිත කාලෙම පිංගතුණි විදේශ රටවල් වල කිමිදුම් කරුවෙක් හැටියට තමයි සේවය කළේ දක්ෂ කිමිදුම් කරුවෙක් මුළු ජීවිතේම යා කිමිදුම් රැකියාවයි කළේ මහා ධනයක් තිබුණා යාට මේ ධනෙ තිබුණු මහත්යා මිය පරලව යනවා පිංගතුණි මිය පරලව ගිය වෙලාවේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්යා කොතනද උප්පත්තිය ලැබුවේ කියලා ඒ වෙලාවේ සාමින් වහන්සේ දකිනවා මුහුදේ අසුරේක් බවට පත් වෙලා උප්පත්තිය ලැබලා මොකද මැරෙන වෙලාවේ තෘෂ්ණාවෙන් සිහිපත් උනේ මොකද්ද මුළු ජීවිත කාලයෙම කළා වූ කිමුදුම් රැකියාවයි මුහුද කෙරෙහි තෘෂ්ණාව ඇති උනේ ඒ මුහුදේම අසුරේක් වෙලා ආ උප්පත්තිය ලැබනවා පිංගතුනි දැන් බලන්න කිමිදුම් කරුවෙක් මුහුදේ කිමිදි 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 තමන් කැමති ප්‍රියාකාරයෙන් කිමිදි කිමිදි සතුටු වෙන්නේ යම්සේද මෙන්න මේ අසුරයාත් මුහුදේ කිමිදි කිමිදි තමන්ගේ උපාදානයට අදාළව සතුටු වෙමින් ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම අප්‍රමාණ දුකෙන් පිරුණා වූ නිරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ගින්දර වලින් යෝධියෙන් ඒ වගේම ගිනි අඟුරු වලින් ගහන වූ කෝටි ගානක් නිරි සත්වයින් දුක් විඳිනා වූ නිරයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් බලන්න මේසා සතර අපායක් අපි ඉදිරියේ තියෙද්දී මේ සතර අපාය අභිබවලා ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් වෙන්න අපි දක්ෂ වුණා පිංගතුනේ ඒක දක්ෂභාවයක් මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා ඒ මහත්යා කෝටිපති මහත්ෙක් පිංගතුනේ එයාට දවසේ පැය 24 මදි මේ එයාගේ වැඩවලට දවසේ පැය 24 මදි පන්සලකට යන්න බණක් අහන්න දානයක් දෙන්න පින්කමකට යන්න එයාට වෙලාවක් තිබ්බේ නැහැ සල්ලිමයි යා හම්බු කළේ මෙහෙම මුදල් හම්බු කරලා ජීවිතේ මැදි වයසේදී එයා සුකෝපභෝගී නිවසක් හදනවා විශාල නිවසක්
මේ නිවස අඩක් හදමින් තිබියදී මේ මහත්තයා මිය පරලව යනවා පිංගතුනි මේ මහත්තයා මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියන කාරණය ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්වලු අර අඩක් හදමින් පැවතියා වූ නිවසේ යටතීන මුල්ගල බදාගත් බහිරවේග් බවට පත් වෙලා උප්පත්තිය සකස් කරලා පිංගතුනි උපාදාන පච්චයා බව උපාදානයයි භවය සකස් කරන්නේ උපාදානය සකස් කරන්නේ කවුද තුෂ්ණා පච්චයා උපාදාන එතකොට මේ මහත්යා මැරෙන වෙලාවේ කුමක් කෙරෙහිද තුෂ්ණාව ඇති උනේ පන්සලකට යන්නේ නැතුව දානයක් දෙන්නේ නැතුව පින්කමක් කරන්නේ නැතුව පැය 24ම හම්බු කරලා සල්ලි හම්බු කරලා සල්ලි යට කරලා හදපු නිවස කෙරෙහි තුෂ්ණාව සකස් උනේ ඊට අදාළ කැමැත්ත උපාදානය ඇති උනා භවයේ පිංගතුණී බහිර වේග් බවට පත් වෙලා දැන් යාර මුල්ගල බදාගෙන මේගේ මගේ කරගෙන ජීවත් වෙනවා බලන කොයිසානම් අවාසනාවක්ද කියලා මෙච්චර ස්වාමින් වහන්සේලා බණ කියන රටේ මෙච්චර පින්කම් සිද්ධ වෙන රටේ ඒ මහත්තයා දක්ෂ උනේ නෑ පිංගතුණි මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය නැවත සුගතිය කරා අරන් යන්න නමුත් ඔබ දක්ෂ වුණා ගිය ජීවිතේදී මේසා දරුණු සතර අපායක් අභිබවලා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබා ගන්න දක්ෂ වුණා ඒක දක්ෂභාවයක් පිංගතුණි දෙවෙනි දක්ෂභාවයේ තමයි මේ කෝටි ප්‍රකෝටි ගානක් වූ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙනවා පිංගතුණි මිත්‍යා දෘෂ්ටික ලෝකයක් කියන්නේ ඒගොල්ලෝ තෙරුවන් කෙරෙහි සද්ධාව හඳුනන්නේ නැහැ කර්මයේ කර්මඵල විශ්වාසය ඒගොල්ලෝ හඳුනන්නේ නැහැ මෙරිලා නැවත හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ අඳුනන්නේ නැහැ. සිල් සමාදන් වුණොත් දන් දුන්නොත් ආනිසංස තියෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ අඳුනන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ අඳුනන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා පිංගතුණි. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ මෙරිලා නැවත උපදිනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අම්මා තාත්තාට සැලකුව සක්‍රියා කියන තැනට යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඥාතියෙක් මැරුණාට පස්සේ පින් දෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. සමහර මිත්‍යා දෘෂ්ටික පෞල් පිටිපස්සේ පිංගතුණි සිය ගණන් ඥාති ප්‍රේතයින් කැරකෙනවා. මේගොල්ලෝ පින් දෙන්න දන්නෙත් නැහැ. ඒගොල්ලෝ පින් ගන්න දන්නෙත් නැහැ පිංගතුණි. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මැරුණාට පස්සේ තමන්ගේ ඥාතියා නැවත ඉපදෙනවා කියලා. එහෙනම් මේසා බියකරු මිත්‍යා දෘෂ්ටික ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. මට මතකයි මං එක්තරා ගම්මානයක පිණ්ඩපාතේ වඩිනකොට එක්තරා ගොවි ගෙදරක් ඉදිරියේ මං පිණ්ඩපාතේට වැඩ ඉන්නකොට ඒ ගෙදර අම්මා පීරිසියක තියාගෙන කිරිබත් කෑලි දෙකක් අරන් ආවා. ඒ කිරිබත් කෑලි දෙකෙන් එක කිරිබත් කෑල්ල පාත්‍රයට පූජා කරද්දී මං ප්‍රමාණවත් මෑණියෝ කියලා අත වැහුවා. ඒ වෙලාවේ අම්මා කියනවා හාමුදුරුවනේ යක්ෂයාට වෙන් කරපු දේ අපි ආයිමත් ගන්නෙ නෑ කියලා. මං කිව්වා එහෙනම් ඔය කෑල්ලත් බෙදන්න මෑණියෝ කියලා. ඒ කෑල්ලත් බෙදුවා. මං පාත්‍රයේ පියන වහලා අභිවාදන සීලිස්ස කියන වචන දෙක විතරයි කිව්වේ. ඒ අම්මා කියනවා හාමුදුරුවනේ අපිට පින් අවශ්‍ය නෑ කියලා. බලන්න මිත්‍යා දෘෂ්ටික භාවය කොයිසා බරපතල අකුසල් කරා අපිව අරන් යනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා බ්‍රහ්මයාත් මහා සංඝරත්නයට වන්දනා කරනවා කියලා. සක්‍රයාත් මහා සංඝරත්නයට වන්දනා කරනවා කියලා. මහා බ්‍රහ්මයාත් සක්‍රයාත් වන්දනා කරන මහා සංඝරත්නය මිත්‍යා දෘෂ්ටික භාවයේ දකින්නේ යක්ෂයා හැටියටයි පිංගතුණි. කවදා සැනසෙල්ලක් කවදා නිවීමක් කියලා දෙයක් ලබන්නේද? නමුත් බලන්න මේසා දරුණු මිත්‍යා දෘෂ්ටික භාවයක් අභිබවලා ඔබ දක්ෂ වුණා සම්මා දිට්ඨියට පත් වෙච්ච මිනිසෙක් බවට පත් වෙන්න. ඒක දක්ෂභාවයක්. තුන්වෙනි දක්ෂභාවයේ තමයි ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙන කී ලක්ෂයක් මිනිස්යෝ මේ ලෝකේ ජීවත් වෙනවද? ඇස් දෙක පේන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිම වහන්සේ නමකකින්වත් දකින්න බෑ. සංඝයා කියන්නේ කවුද කියලා රූපකායාට දකින්න බෑ. කන් දෙක ඇහෙන්නේ නැහැ සද්ධර්මයක් ශ්‍රවණය කරන්න බෑ. ඒ නිසා නුවණින් මෙනෙහි කිරීමක් නැහැ සද්ධාව ප්‍රඥාව කියන කාරණේ සකස් වෙන්නේ අංග විකල භාවය නිසා ප්‍රමාණ දුක් විඳිනවා මෙවැනි ඉන්ද්‍රිය දුර්වලතාවයන්ගෙන් පිරුණ ලෝකෙක
ධර්මාබෝධයට අදාළ පරිපූර්ණ ඉන්ද්‍රියයන් සහිතව උපතක් ලබන්න ඔබ දක්ෂ වුණා පිංගතුනි. ඒක දක්ෂභාවයක්. මුලින් ඔබ අර දරුණු සතර අපායෙන් මිදුණා. ඊළඟට අරසා දරුණු මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදුණා. ඊළඟට ඔබ පරිපූර්ණ ඉන්ද්‍රියයන් සහිත උපතක් ලබන්න දක්ෂ වුණා. එහෙනම් තමා තුලින් තමා දකින්න මේ ලබාගත්තා වූ උපත ශ්‍රේෂ්ඨ උපතක් කියන කාරණය පිංගතුනි. තමා තුලින් තමා දකින්න මේ උපත ශ්‍රේෂ්ඨයි කියලා ඔබ දැක්කට පස්සේ ඔබ මොකක්ද කරන්න ඕනේ? මේ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨ මරණයක් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා පිංගතුනි. මේ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි. මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. රහතන් වහන්සේගේ මරණය කියන්නේ බුදුරජාණන් වහන්සේකට කියන්නේ පිරිනිවීම කියලා පිංගතුනි. සංස්කාරයන් නිරෝධය කරපු නිසා විඥාණය තමා තුලින්ම නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතන ගිනි ගොඩක් තියෙනවා. දර තියෙන තාක්කල් මේ ගිනි ගොඩ ඇවිලෙනවා. දර දාන්න තව තව මේ ගිනි ගොඩ ඇවිලෙනවා. නමුත් මේ දර ටික සම්පූර්ණයෙන්ම ඉවරුණාට පස්සේ මේ ගිනි ගොඩ තුලින් ගින්දර නිවී යන්නේ යම්සේද? දර ටික සම්පූර්ණයෙන්ම ඉවරුණාට පස්සේ ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද? බහැරට යාමක් නැහැ. සැඟවී යාමක් නැහැ. ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී ගියා පිංගතුනි. ඒ වගේ රහතන් වහන්සේ සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥාණය නිවී යනවා. නැවත උපතකට නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ නැවත උපතක් නැති රහතන් වහන්සේගේ මරණය මේ ලෝක ධාතුවේ තුල තියෙන ශ්‍රේෂ්ඨ පළවෙනි මරණයයි. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංගතුනි. දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පිංවතාගේ මරණය. අනාගාමී පිංවතා කියන්නේ යා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් ෂය වෙලා කාම රාග පටිගයන් ෂය වෙලා නිරෝධය වෙලා නමුත් මෝහය අනුසය වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මෝහය අනුසය වශයෙන් තියෙන නිසාම එයා නැවත එකම එක ආත්මභාවයක් මේ භවයේ උපත ලබනවා. දෙවෙනි ආත්මභාවයක් එයාට නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් මේ දෙවෙනි ආත්මභාවයක් නැති අනාගාමී පිංගතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ දෙවෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංගතුනි. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සකෘදාගාමී පිංගතාගේ මරණය. සකෘදාගාමී පිංගතා කියන්නේ යා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් ෂය වෙලා නමුත් කාම රාග පටිගයන් තියෙනවා. අනුෂ්‍ය වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බාහිරට ප්‍රකට නෑ පිංගතුනි. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා අලු යට තියෙන ගින්දර වගේ. අලු යට ගින්දර තියෙනවා නමුත් බාහිරට ප්‍රකට නෑ. සකෘදාගාමී පිංවතා තුල කාම රාග පටිගයන් තියෙනවා. අනුෂ්‍ය වශයෙන් බාහිරට ප්‍රකට නෑ. අනුෂ්‍ය වශයෙන් කාම රාග පටිගයන් තියෙන නිසාම එයා උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරනවා. තුන්වෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් මේ උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරන සකෘදාගාමී පිංගතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංගතුනි. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සෝවාන් ඵලයට පත් වුණ කෙනාගේ මරණය. සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ ආ සතර අපායෙන් මිදුණා කියන කාරණයයි. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් ෂය වෙලා නිරෝධය වෙලා නමුත් කාම රාග පටිගයන් තියෙනවා. බාහිරට ප්‍රකටයි පිංගතුනි. මේ කාම රාග පටිගයන් ප්‍රකට නිසාම එයා උපරිම ආත්මභාව හතක් මේ භවයේ සැරිසරනවා. අටවෙනි ආත්මභාවයක් එයාට නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ උපරිම ආත්මභාව හතක් මේ භවයේ සැරිසරන සෝවාන් පිංවතාගේ මරණය තමයි
මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨ හතරවෙනි මරණය ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංගතුනි පස්වෙනි ශේෂ්ඨ මරණය තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නා තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ මේ දෙන්නා ඉන්නේ සෝවාන් මාර්ගයේ තුලයි පිංගතුනි යමෙක් සෝවාන් ඵලයට පත් උනා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන්න ඕනේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් තියෙනවා සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියලා මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන වෙලාවේ එයා සෝවාන් ඵලයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නගේ තාම මේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ වෙලා නැහැ සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා ප්‍රඥාව කියන ඉන්ද්‍රියේ දුර්වලතාවයන් තියෙනවා පින්වතුනි ධම්මානුසාරී කියන කෙනා හොඳින් ධර්මයේ කතා කරනවා ධර්මයේ දේශනා කරනවා ධර්මයේ සාකච්ඡා කරනවා ධර්මයේ ලියනවා ධර්මයේ දැනීම ඉහළ වුණත් සද්ධාවේ සහ ප්‍රඥාවේ දුර්වලතාවයන් එයාට තියෙනවා එයා තාම මේක සම කරගෙන නැහැ පින්වතුනි බුදුරයන් වහන්සේ සද්ධා වීරය සතිය කියන කාරණේ මේ මැද්දෙන් තියන්නේ මොකද්ද සතියෙන් සිහියෙන් යුතුව කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරමින් එයා මේ කාරණා දෙක සමබර කරගන්න දක්ෂ වෙන්න ඕනේ පිංගතුනි නමුත් තාම එයාට මේක සමබර කරගන්න අවශ්‍ය සතිය සිහිය පිහිටලා නැහැ ඇයි සතිය සිහිය පිහිටලා නැත්තේ තාම ඊට අදාළ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබිලා නැහැ ඊට අදාළ සද්ධර්මයේ ලැබිලා නැහැ නුවණින් මෙනෙහි කිරීම දුර්වලතාවය නිසා තාමයා සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන් දෙකේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි එහෙමනම් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨ පස්වෙනි මරණය ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි එහෙනම් බලන්න ශේෂ්ඨ මරණ පහක් තියෙනවා මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ශේෂ්ඨ මරණ පහක් තියෙනවා ඒ වගේම ඔබ දැක්කා ඔබ ශේෂ්ඨ උපතක් ලැබුවායි කියන කාරණය ඒ ශේෂ්ඨ උපත කියන කාරණය ඔබ දැක්කනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි මේ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකින් කෙලවර කරගන්න එහෙම කෙලවර කරගත්තොත් පමණයි ඔබ මේ සම්මා සම්බුද්ධ රාජ්‍යයෙන් සම්මා සම්බුද්ධ ධර්මයෙන් ප්‍රයෝජනයක් අර්ථයක් ගත්තා වූ කෙනෙක් බවට පත් වෙන්නේ දැන් මම අර ඉස්සෙල්ලා සඳහන් කරපු මහත්තයා මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ එයා උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබලා ආයිමත් වැතුනේ සතර පායටයි පිංගතුනේ එහෙනම් ඔබ දක්ෂ වෙන්න මේ උපතේ ශේෂ්ඨභාවය දකිමින් මේ උතුම් උපත ශේෂ්ඨ මරණ පහෙන් එකකින් කෙලවර කරගන්න පිංගතුනේ ඒ ශේෂ්ඨ මරණ පරහ කර පහ කරා යන ගමනේදී ඔබ මුලින්ම දකින්න මේ උතුම් උපත ඔබට ලබා දුන්නේ කවුරුන් විසින්ද කියන කාරණේ පිංගතුනේ මොකද අපි නිරේතුරුවම අපි දකින්නේ අපිට මේ උපත ලබලා දුන්නේ අපේ අම්මයි තාත්තයි කියන කාරණේ මේක අම්මා තාත්තා ලබා දුන් උපතක් නෙමේ පිංගතුනේ අපිට මේ අම්මා තාත්තාව සොයලා දුන්නේ යම් ධර්මතාවයන් විසින්මයි ඒ ධර්මතාවය තමයි පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි වූ සද්ධාව දෙවෙනි කාරණය සීලය තුන්වෙනි කාරණය දානය කියන කාරණ තුනයි ඔබට මේ ජීවිතයේ අම්මා තාත්තාව සොයලා දුන්නේ ඔබ හිතන්න ඔබ අනිවාර්යෙන්ම ගිය ජීවිතේ පිංගතුණි එක්කෝ මිනිස්සෙක් එක්කෝ දෙවියෙක්මයි මොකද සතර අපායක ඉඳලා මේ වගේ මතුවලා ඉන්න පුළුවන් කමක් නැහැ එහෙම මතුණා නම් ඒක හරිම දුර්ලභ දෙයක් එහෙනම් තමා තුලින් තමා දකින්න තමා ගිය ජීවිතේ එක්කෝ මිනිස්සෙක් එක්කෝ දෙවියෙක් පිංගතුණි ඒ මිනිස්සයා දෙවියා තෙරුවන් කෙරෙහි සද්ධාව තුල හිටපු කෙනෙක්මයි ඔබ ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල හිටිය නිසායි මේ ජීවිතේ ඔබට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මෞකුසක් ලැබුණේ ඒක හේතුඵල ධර්මයක් පිංගතුනි ඔබ යම් හේකින් මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වුණොත් ධර්මයේ දෘෂ්ටිගතව ජීවිතයට ගත්තොත් ධර්මයේ අකීකරුභාවයෙන් ජීවිතයට ගත්තොත්
ඊළඟ ජීවිතයේදී ඔබට ලැබෙන්නේ මිත්‍යා දෘෂ්ටික මෞකුසක් පින්තුනි සම්මා දිට්ඨියටපත් වෙච්ච මෞකුසක් ලැබෙන්නේ නැහැ ඒක හේතුඵල ධර්මයක් මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා ඒ මහත්යා රජේ රැකියාවක් කරපු මහත්ෙක් මේ මහත්යා තුල එක්තරා දෘෂ්ටියක් තිබ්බා පින්තුනි ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියන කාරණය මම පව් කරන්නේ නැහැ ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ ඒ නිසා යා පින් කළේ නැහැ එයාගේ කණ්ඩායමක් හිටියා ඒ කණ්ඩායම මේ මතේ තමයි දැරුවේ පව් කරන්නේ නැහැ ඒ නිසා පින් කරන්න අවශ්‍ය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්මයක් අපිට දේශනා කළා නැහැ පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ මොකද්ද අපි මේ ජීවත් වෙනවායි කියලා ගෙවා දමන්නේ අපිම රැස් කළා වූ සංස්කාරයන්ගේ ඵලයයි ඔබ මේ ගෙවන ආවිෂ වර්ණයේ සැපේ බලය කියන්නේ ඔබ රැස් කළා වූ සංස්කාරයන්ගේ ඵලයක් මේ ආවිෂ වර්ණයේ සැපේ බලය ගෙවෙන්න ගෙවෙන්න අපි නැවත නැවත ආවිෂ වර්ණයේ සැපේ බලය රැස් කරන්න ඕනේ පිංගතුනි එහෙම නැත්නම් අපි හීන භාවයට දීන භාවයට පත් වෙනවා නමුත් මේ මහත්යාය විශ්වාස කළේ නැහැ එයා හැමෝටම කිව්වේ පව් කරන්නේ නැත්නම් පින් කරන්න අවශ්‍ය නැහැ කියලා මේ මහත්යා මෙහෙම ජීවත් වෙලා වයෝ වෘද වෙලා මැරෙනවා පිංගතුනි මැරුණට පස්සේ අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්යා නැවත ඉපදුනේ කොහෙද කියලා ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්වලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා පිංගතුනි සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ බෞද්ධයෙක් කියලා ඒ ද්‍රවිඩ දරුවා දැන් දන්නේ නැහැ පිංගතුනි එයා දැන් ඒ ද්‍රවිඩ සංස්කෘතිය තුලයි ජීවත් වෙන්නේ බලන්න කොයිසානම් අපරාධයක්ද මේ බෞද්ධයෙක් හැටියට ලස්සන ජීවිතයක් ලැබලා සම්මා දිට්ඨියෙන් බැහැරට ගියා කුමක් නිසාද තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වුණ නිසා ධර්මයේ දෘෂ්ටිගතව ජීවිතයට ගැනීම නිසා එමනම් ඔබ දකින්න ඔබ මේ ජීවිතයේ ඔබට බෞද්ධ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ මව් කුසේ ඔබ මේ බිහි වුණේ ඇයි පෙර ජීවිතයේ ඔබ අනිවාර්යෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙලා තියෙනවා පිංගතුනි ඒක හේතුඵල ධර්මයක් දෙවෙනි කාරණේ තමයි සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඊළඟ ජීවිතේ නැවත දෙවියෙක් වෙන්න ඕනේ නම් මිනිස්සෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මිනිස්සෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින්න කියලා මේ සිල්පද පහ තමයි ඔබව නැවත දෙවියෙක් මිනිස්සෙක් බවට පත් කරන්නේ එහෙම නැතුව ඔබ දරන්නා වූ සමාජ තත්වයේ නිලතල දේපල යාන වාහන කීර්ති ප්‍රශංසා ඉඩකඩම් මේවා පිංගතුණි අපිව දුකටමයි ඇදලා දාන්නේ මේ සියල්ල අපිව දුකෙන් දුකටම ඇදලා දාද්දී ඔබට ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් දිව්‍ය ජීවිතයක් ලබලා දෙන්නේ කවුද මේ සිල්පද පහ විසින්මයි එහෙනම් බලන්න ඔබට මේ ලස්සන මනුස්ස ජීවිතය ලබා ගන්න කවුද ගිය ජීවිතයේදී හේතුනේ ඔබ අනිවාර්යෙන්ම ගිය ජීවිතයේදී සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා පිංගතුනි ඒක හේතු එක හේතුවක් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වුණා දෙවනුව සිල්පද පහ ආරක්ෂා කරගෙන ඔබ ගිය ජීවිතේ ජීවත් වුණා තුන්වෙනි කාරණය තමයි දානය කියන කාරණය පිංගතුනි දානය තමයි සත්වයාට ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ලබලා දෙන්නේ මේ මනුස්ස ලෝකේ යම් මිනිසෙක් ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් ජීවත් වෙනවා නම් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ඔබට ලබලා දුන්නේ පෙර ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි පිංගතුනි ඔබ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියලා විඳින්නේ පෙර ජීවිතේ දානේ ආනිසංසමයි එහෙනම් බලන්න දැන් කවුද ඔබලාට මේ ජීවිතය ලැබලා දුන්නේ මේ ජීවිතේ අම්මා තාත්තා ඔබලාට සොයලා දුන්නේ කවුද තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයත් දානයත් විසින්මයි පිංගතුනි මේ කාරණා තුනයි ඔබලාට මේ ජීවිතේ මේ අම්මා තාත්තා සොයලා දුන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාට වඩා තෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දාණයටත් ගරු කරන්න කියලා. මොකද තෙරුවන් කෙරෙහි සද්ධාවයි සීලයයි දාණය විසිනුයි ඔබට මේ අම්මා තාත්තාව සොයලා දුන්නේ.
ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවට සීලයට දානයට ගරු කරද්දී ඔබ නිතින්ම අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් වෙනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් මන් මුලින්ම ඔබට මතක් කළා ඔබ ශේෂ්ඨ උපතක් ලැබලා තියෙනවා. ඒ ශේෂ්ඨ උපත ඔබ ශේෂ්ඨ මරණ පහක් තියෙනවා ඔබට අරගෙන යන්න. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී ඔබ දකින්න මේ උතුම් උපත ලබා දෙන්න ඔබට හේතුනේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් කියන කාරණේ කියලා පින්වතුනි. මෙහෙම දකිමින් අපි මේ මාර්ගය තුල ඉස්සරහට යද්දී අපි කුමක්ද පින්වතුනි අපේ ඉලක්කය විය යුත්තේ? බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට ඉලක්කය හැටියට දෙන්නේ මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න කියන කාරණේයි. මේ රහත් වෙන්න අනාගාමි වෙන්න සකෘදාගාමි වෙන්න කියන කාරණා බුදුරජාණන් වහන්සේ ඉලක්කය හැටියට ගිහි පින්වතුන්ලාට දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාගේ ඉලක්කය හැටියට දෙන්නේ මේ ජීවිතේ සතර අපායෙන් මිදෙන්න සෝවාන් ඵලයට පත් වෙන්න. මේ භයානක දුකෙන් පිරිච්ච සතර අපායෙන් මිදෙන්න කියන ඉලක්කයයි අපිට දෙන්නේ. එනම් මේ තමා තුලින් තමා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්න පින්වතුනි. මුලින්ම තමා තුලින් තමා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ ජීවිතේ මැරෙන්න මොහොතක් හරි තියා මම සතර අපායෙන් මිදෙනවායි කියන චිත්තය ඔබ මුලින්ම ඇති කරගන්න. ඒ චිත්තය ඇති කරගන්නකොට ඔබ තුල ඇතිවෙන්නා වූ ඊළඟ දේ තමයි විචිකිච්ඡාව කියනා වූ කාරණය. සැකය තමා තුල විචිකිච්ඡාව සකස් වෙනවා. මේ ජීවිතේදී සෝවාන් ඵලයට පත් වෙන්න බෑ. නැවත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වෙන්න බෑ. මේ සෑම සිතුවිල්ලක්ම මායයා හැටියට දකින්න පිංගතුනි. මේ සෑම සිතුවිල්ලක්ම විචිකිච්ඡාවම් පිංගතුනි මාර ධර්මයක් හැටියටම දකින්න. දැකලා ඔබ පූර්ණ විශ්වාසය ඇති කරගන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනය කෙරෙහි. ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා ධර්මයේ සම්දිට්ඨිකව තියෙන තාක්කල් මේ ලෝකේ මාර්ගඵලලාභීන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. නමුත් ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා අපේ ඇස් පනා පිට ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා පිංගතුණි. මේ ධර්මයේ සම්දිට්ඨික ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ කවුද? මේ ලෝකේ ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලායි ධර්මයේ සම්දිට්ඨික ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ. දෙවියෙක් බ්‍රහ්මයෙක් නෙමේ පිංගතුණි. ඔබලා රාත්‍රියට බුදුරජාණන් වහන්සේ වන්දනා කරනකොට ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා ඔබලා වන්දනා කරනකොට ඒ ඔබ වන්දනා කරන්නේ මේ ලෝකේ ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලාටයි. මොකද උපසම්පදා භික්ෂුවයි මේ ධර්මයේ සම්දිට්ඨික ගුණය ආරක්ෂා කරලා දෙන්නේ. එනිසා මේ මොහොතේ පිංගතුණි ඒ උපසම්පදා භික්ෂූන්ට අදාළ ප්‍රාතිමෝක්ෂ සීලයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා දසදහස් ගාණක් මේ ලෝකෙ ජීවත් වෙනවා. පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව ඒ අය ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන සතර පරාජිකාවන් ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. එනිසා ඒ අය චතුරාර්ය සත්‍ය දේශනා කරනවා, ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා, පටිච්ච සමුප්පාදයේ සප්ත බොජ්ජංග පටිච්ච සමුප්පාදයේ අය දේශනා කරනවා. එනිසා ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා පිංගතුනි. ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා අපේ ඇස් පනා පිට අපිට පේනවා ධර්මයේ සම්දිට්ඨික ගුණය මේ මොහොතේ ජීවමානව තියෙනවා කියලා. මොකද අපිට චතුරාර්ය සත්‍ය ඇහෙනවා, ආරෂ්ඨාංගික මාර්ගය ඇහෙනවා. එහෙනම් ධර්මයේ සම්දිට්ඨිකයි. එහෙමනම් ඔබ චිත්තයක් ඇති කරගන්න ධර්මයේ සම්දිට්ඨිකව තියෙන තාක්කල් මේ ජීවිතයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න පිංගතුනි. එහෙම විශ්වාසය ඇති කරගෙන විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න, බැහැර වෙලා පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්න. මොකද ඔබ දොස්තර මහත්තයෙක් වෙන්න යනවා නම් ඔබ අනුගමනය කරන්නේ තවත් දොස්තර මහත්තයෙක්වයි. ගොවි මහත්මයෙක් වෙන්න යනවා නම් ඔබ අනුගමනය කරන්නේ තවත් ගොවි මහත්මයෙක්මයි. ඒ වගේ ඔබ නිවන් මාර්ගය තුල භව නිරෝධය කරා යනවා නම් භව නිරෝධය කරා යන ගිය උත්තමයින් තමයි අපේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්න ඕනේ. කාමදේනම් අපි පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ අපේ ජීවිතේ අර
අර විසාකාව අනේ පිණිසිටුමා නකුල මාතා නකුල පියා වේලුකණ්ඩකී නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා මේ අය මේ උපාසක උපාසිකාවන්ගේ ජීවිතානුව ඒ පරමාදර්ශයන් අපේ ජීවිතයට පරමාදර්ශ කරගන්න බලන්න විසාකාව අවුරුදු 7 දී සෝවාන් ඵලයට පත් වෙන්නේ දරුවන් 20 දෙනෙක් හිටියා මුණුබුරු මිනිබිරියන් 100 ගානක් හිටියා කෝටිපති සිටු කුමරියක් එහෙනම් දරුවන් ඉන්නවායි කියන කාරණේ අපිට මේ ගමන යන්න බාධාමක් වෙන්නේ නැහැ පින්වතුනේ අනේ පිටි සිටුතුමා බලන්න කෝටිපති ව්‍යාපාරිකයෙක් දරු 4 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් සාසනික සේවාවන් අප්‍රමාණ සිද්ධ කරපු කෙනෙක් එහෙනම් මම රැකියාවක් කරනවා ව්‍යාපාරයක් කරනවා කියන කාරණය මේ ගමන යන්න බාධාමක් අපිට වෙන්නේ නැහැ එතකොට බලන්න වේලුකණ්ඩකී නන්ද මාතාව අනාගාමී උපාසිකාවක් පින්වතුනේ මේ gedaraka ජීවත් වෙච්ච මැදි වයසේ අම්මා කෙනෙක් එයා තුල කාම රාග පටිගයන් නැහැ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ වේලුකණ්ඩකී නන්ද මාතාව දිවසින් සතරවරන් දෙවියන් එක්ක කතා කරනවා කියලා පින්වතුනේ එයාට පුළුවන් දිවසින් සතරවරන් දෙවියන් එක්ක කතා කරන්න ඒසා බලයක් මේ අනාගාමී උපාසිකාව තිබුණා එයා තුල කාම රාග පටිගයන් නැහැ ඒ වගේ උග්‍ර ගෘහපතිවරයා කියන්නේ අනාගාමී උපාසකවරයෙක් පින්වතුනේ එයාට බිරින්දෑවරු 5 දෙනෙක් හිටියා එක ගෙදර මේ බිරින්දෑවරු 5 දෙනාට කියනවා මම බණ අහන්න බුදුරජාණන් වහන්සේ ළඟට යනවා කියලා සද්ධර්ම ශ්‍රවණය කරනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා කාම රාග පටිගයන් හීන වෙලා අනාගාමී ඵලයට පත් වෙනවා පින්වතුනේ අනාගාමී ඵලයට පත් වෙලා උග්‍ර ගෘහපතිවරයා ගෙදර එනවා බිරින්දෑවරු 5 දෙනා ළඟට අඬ ගහලා කියනවා අදින් පස්සේ මං ඔබලා සමග කාමයේ ඇසුරක් නැහැ මට දැන් එවැනි කාම සිතුවිලි සකස් වෙන්නේ නැහැ ඔබලා කැමති කෙනෙක් එක්ක විවාහ වෙලා යන්න පුළුවන් කැමති කෙනෙකුට සහෝදරයෝ හැටියට එක ගෙදර ජීවත් වෙන්න පුළුවන් කියලා ඒ වෙලාවේ එක බිරිඳක් කියනවා මට අහවලා විවාහ කරගන්න ඕනේ කියලා එයා ගෙන්නලා අත්පැන් වත් කරලා විවාහ කරලා දායාද පවරලා යවනවා අනිත් බිරින්දෑවරු 4 දෙනා කියනවා සහෝදරියෝ හැටියට අපි මේ ගෙදර ජීවත් වෙනවා කියලා එනම් බලන්න උග්‍ර ගෘහපති කියන අනාගාමී උපාසකතුමා බිරින්දෑවරු 4 දෙනෙක් එක ගෙදර සහෝදරියෝ හැටියට ජීවත් වෙච්ච කෙනෙක් එනම් පින්වතුනි විවාහය කියන කාරණේ අපේ ජීවිතේ මේ ගමනට බාධාවක් වෙන්නේ නැහැ එනිසා මේ පරමාදර්ශී චරිතෝබේ පරමාදර්ශයේ බවට පත් කරගන්න බලන්න අර වේලු නකුල මාතා නකුල පියා අවුරුදු 80 වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට හැරමිටි වාරුවෙන් ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ නකුල මාතාව ගෙදෙට්ට කැන්දන් ආවේ අවුරුදු 14 දී අද වෙනකොට මං අවුරුදු 66ක් පෞල් ජීවිතය ගත කරලා තියෙනවා මේ අවුරුදු 66 දී එක වචනකින්වත් නකුල මාතාව මාව ඉක්මෝලා ගියේ නැහැ එක වචනකින්වත් මම නකුල මාතාව ඉක්මෝලා ගියේ නැහැ බලන්න කොයි සා පරමාදර්ශී ජීවිතයක්ද කියලා පෞල් ජීවිතයක්ද කියලා එනිසා මේ පරමාදර්ශී චරිතෝබේ පරමාදර්ශයේ බවට පත් කරගන්න විසාකාව ජීවත් වුණේ යම්සේද මම විසාකාවක් විදියට ජීවත් වෙනවා කියලා හිතන්න විසාකාව ජීවිතේ මැදි වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වර 7ක් වර 8ක් ඉල්ලනවා පින්වතුනේ මොනවද ඒ වරාට නිති සංඝයාට බත් දෙන්න නිති සංඝයාට ගිලන් බත දෙන්න නිති සංඝයාට කැඳ දෙන්න නිසි සංඝයාට ඖෂධ දෙන්න නිති සංඝයාට වැසිසලු දෙන්න මේ වගේ වරයන් 8ක් ඉල්ලනවා කවුද මේ සෝවාන් ඵලයට පත් වුණ විසාකා උපාසිකාව ඒ වගේම වේලුකණ්ඩකී නන්ද මාතාව උග්‍ර ගෘහපති කියන අනාගාමී උපාසකවරුන් එක වතාවේ පින්වතුනේ සාමින් වහන්සේලා 500 නමක් වඩම්මලා තමයි දන් දෙන්නේ ඒසා දන් පූජා කළා ඒසා සාසනික සේවාවන් සිද්ධ කළා නමුත් ඔබ හිතන්න අපේ සමාජයේ යමෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුනොත් හිතාගත්තොත් මම දැන් සෝවාන් ඵලයට පත් වෙලා කියලා එයා මොකද්ද කරන්නේ එයා එදයින් පස්සේ පන්සලකට යන්නේ නැහැ පින්වතුනේ එදයින් පස්සේ ආ මහා සංඝරත්නයට වන්දනා කරන්නේ නැහැ දැන් අපිට වඳින්න නැති අය කොච්චර නම් ඉන්නවද ඒගොල්ලෝ වන්දනා කරන්නේ නැහැ මොකද මං සෝවාන් ඵලයට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේට වන්දනා කරන්නේ නැහැ මොකද මං දැන් සෝවාන් ඵලයට පත් වෙලා බලන්න කොයිසම් විකෘතියක් කරාද සමාජයේ ගමන් කරන්න කියලා පින්වතුනේ එනම් මේ විකෘතිය ඔබ හඳුනා ගන්න
හඳුනාගෙන විසාකාවේ යම්සේද ජීවත් උනේ අනේ පිටි සිටුතුමා යම්සේද ජීවත් උනේ ඒගොල්ලෝ යම්සේද මේ ශාසනික සේවාවන් සිද්ධ කළේ මහා සංඝරත්නයට යම්සේද උපස්ථාන ධර්මයන් සකස් කළේ ඒ විදිය කෙනෙක් වෙනවා කියලා ඔබ චිත්තයක් ඇති කරගන්න ඒ පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශයේ බවට පත් කරගන්න නමුත් බලන්න වර්තමානයේ අපි කාවද පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ කියලා කවුරුන් හෝ සමාජයේ නැගී එන්නා වූ චරිතයක් තමයි අපේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ එහෙම නැත්නම් සිනමාවේ රූපවාහිනියේ චරිතයක් තමයි අපේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ අපි කන්නේ බොන්නේ අඳින්නේ අනාගතයේ සැලසුම් කරන්නේ මේ සියල්ල සිද්ධ කරන්නේ මේ සමාජයේ නැගී එන්නා වූ චරිතයන් අනුගමනය කරමිනුයි නමුත් මෙතන භයානක අනතුරක් තියෙනවා පිංගතුනි අපිට සමාජයේ දිහා බලනකොට අපිට පේනවා හැසිරීමෙන් චර්යාවන්ගෙන් ඇඳුම් පැළඳුම් වලින් මෙවැනි පරමාදර්ශයන් කරා යන සමාජයක් අපි ඉදිරියේ තියෙනවා මෙතන භයානක අනතුරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නටගාමිණී කියලා රංගන ශිල්පියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි මේ ලෝකයාව සතුටු කරලා විනෝද කරලා ජීවත් වෙන උදවිය අපේ ගුරුවරු අපිට කියලා තියෙන්නේ ලෝකයා සතුටු කරනවා නම් ලෝකයාව විනෝදේ කරනවා නම් මේ රූපය ප්‍රයෝගී කරගෙන අපි මරණින් පස්සේ පායාසය කියන දිව්‍ය තලයට යනවා කියලා නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නටගාමිණී මේ පායාසය කියන්නේ දිව්‍ය තලයක් නෙමේ මේ පායාසය කියන්නේ නිරයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නටගාමිනී බියටපත් වෙනවා තෙරුවන් සරණ යනවා උතුම් පැවිදිභාවයේ ලැබලා උතුම් අරිහත් භාවයටපත් වෙනවා පිංගතුනි මේ සංසාර බය දැකලා එනම් බලන්න ලෝකයා Tamange මේ රූපය ප්‍රයෝගී කරගෙන ලෝකයා තුල අනුන් තුල කාම ඡන්දයන් කාමාස්වාදයන් සකස් කරනවා නම් ඒ අය මරණින් පස්සේ පායාස නිරේටයි වැටෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන වර්තමාන සමාජයට භයානක අනතුරක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළා බල්ලා තියෙනවා මේ පායාස නිරය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා ඒ වෙලාවේ ස්වාමින් වහන්සේට අරමුණු වෙනවලු මේ පායාසයේ ඉන්න නිරිසතුන් ඇටසැකිලි හැටියටයි උප්පත්තිය ලැබලා තියෙන්නේ පිංගතුනේ ඒගොල්ලන්ට ශරීරේ මස නැහැ ශරීරේ මස නැහැ ඇටසැකිල්ලක් හැටියටයි පායාස නිරේ උප්පත්තිය ලැබලා තියෙන්නේ ඇයි මේ මනුස්ස ජීවිතයක් ලැබලා මනුස්ස ජීවිතයේදී මේ ලැබුවා වූ රූපය අනුන්ගේ කාමාස්වාදයන් උදෙසා යොමු කළා අනුංග සිල්පද බිඳීම උදෙසා යොමු කළා එනිසා යා පායාස නිරයට වැටිද්දී මසක් පිහිටන්නේ නැහැ ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්තිය ලබන්නේ පිංගතුනේ ඒ වගේම මේ පායාස නිරේ ජීවත් වෙන තව නිරිසතෙක් ඉන්නවා ඒ නිරිසතා හමගහපු නිරිසතෙක් පිංගතුනේ ඔබ හිතන්න මිනිස්සේ කරගෙන මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවනවා කියලා මුළු ශරීරෙම මේ උඩුහම ගැලෙව්වට පස්සේ ඔබට මිනිස්සයා දිස් වෙන්නේ යම්සේද නහරවල් ඉලිප්පිලා ලේ මතු වෙලා පේන හම ගහපු නිරිසතෙක්ගේ නිරිසතා පිංගතුනි මස පිහිටලා මසම දුකටපත් කරනවා මේ හම ගහපු ශරීරය ගින්දරෙන් යෝධියෙන් පිච්චි පිච්චි අප්‍රමාණ දුකටපත් කරනවා පිංගතුනි මසම දුකටපත් කරනවා මසම පිච්චි පිච්චි දුක් කරනවා මොකද මේ ලැබුවා වූ ශරීරය අනුන්ගේ කාමාස්වාදයන් උදෙසා අපි යොදාගත් නිසා එනිසා මේ අනතුර වර්තමාන සමාජයේ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ මේ සූත්‍රය ඇසුරෙන් ඔබට යම් ලස්සන රූපයක් ලැබිලා තියෙන්න පුළුවන් කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා ඔබට මේ ලස්සන රූපය ලැබුණේ පිංගතුනි අම්මා තාත්තා නිසා නෙමේ ඔබ මේ ලස්සන රූපය ලබන්න ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා තියෙනවා පිංගතුනි ඔබ මේ ලස්සන ජීවිතය ලබන්න ගිය ජීවිතේ බොමලු දසදහස් ගාණක් ඇමදලා තියෙනවා ඔබ මේ ලස්සන ජීවිතය ලබන්න ගිය ජීවිතේ මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා තියෙනවා එහෙනම් මේ ලස්සන ජීවිතය විසිතුරු ජීවිතය කියන්නේ පිංගතුනි ඔබම රැස් කළා වූ සංස්කාරයන් මේ ලස්සන ජීවිතයේ උදෙසා මල් වට්ටි සිය ගණන් ඔබ පූජා කරලා තියෙනවා ගිය ජීවිතේ එහෙනම් මේසා වෙහෙස මහන්සි වෙලා ලබා ගත්තා වූ මේ ලස්සන ජීවිතය පායාස කියන තැනට අරන් නොයන්න අපි දක්ෂ වෙන්න ඕනේ මොකද මේ ලෝකයේ එක්තරා ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවා
ඒ නාට්‍යාංගනාව මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් පිංගතුනි අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙක්ද කියලා ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකිනවා ගිය ජීවිතේ මේ නාට්‍යාංගනාව දේව දාසියක් පිංගතුනි දෙවියන් නුදෙසා ජීවිතේ පූජා කරන්නේ දේව දාසියක් කියලා ඉන්දියානු සමාජය කියන්නේ එතකොට මේ ගිය ජීවිතේ මේ පුංචි ගෑනු ළමයා දෙවලට ගෙනල්ලා දේව දාසියක් විදියට පූජා කරනවා එහෙම පූජා කරපු දවසේ ඉඳන් ඒ ගෑනු දරුවා මොකද කරන්නේ මල් කඩනවා මල් නෙලනවා මල් මාලා ගොතනවා දෙවියන්ව සරසනවා කහ දියරෙන් දෙවල හොදනවා මුරුතෙන්පත් තුයනවා සුවඳ දුමින් දෙවල පිරෙනවා දෙවියන් උදසාම ජීවිතේ කැප කළා මලින්ම මල් මාලා වලින්ම දෙවියන් පූජා කළා ඉන් මෙරිලා ගිහිල්ලා ඒ කුසල් විපාකයන් නිසා මේ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික පෞලක ස්වරූපී දැරියක් වෙලා උප්පත්තිය ලැබනවා මේ මොහොතේ දක්ෂ රංගන ශිල්පිනියක් හැටියට ලෝකයේ තුල ඉන්නවා බලන්න එහෙනම් ඒ දක්ෂභාවය ඒ ලස්සන රූපය ලබන්න එයා පෙර ජීවිතේ පිංගතුණි කොයි සානම් වෙහෙස වෙලා තියෙනවද මල් කී දහහක් කී ලක්ෂයක් එයා පූජා කරලා තියෙනවද කොච්චර සුවඳ දුමින් දෙවල හොදලා තියෙනවද මුරුතෙන්පත් වෙලා තියෙනවද මේවායේ සංස්කාරයන් නිසා මේ ජීවිතේ ස්වරූපී ජීවිතයක් ලැබුණා නමුත් එයාගේ ස්වරූපී භාවය මොකටද දැන් යොමු කරන්නේ ලෝකයාගේ කාමාස්වාදයේ උදෙසා මේ මොහොතේ යාගේ රූපය රූපවාහිනියෙන් දැකලා සිනමාවෙන් දැකලා කෝටි ගානක් දෙනා කාමච්ඡන්දයන් සකස් කරගන්නවා එමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හෙට දවසේ යාමියේ පරලොව ගියොත් එයා අනිවාර්යයෙන්ම පායාස නිරයටයි වැටෙන්නේ කියලා පිංගතුනි එනම් මෙතන භයානක අනතුරක් තියෙනවා එනම් ඔබ දකින්න මේ සැබෑ පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශයේ බවට පත් කරගන්න මේ වර්තමාන ලෝකේ යන දිශාවට යන්න එපා ලෝකයේ දුක දිශාවටයි යන්නේ ඔබට පාර පෙන්වන්නේ දුක දිශාවටමයි මොකද ලෝකයයි ති මායයටයි පිංගතුනි එනිසා ලෝකයේ දුක දිශාවට ගියදෙන් ඔබ ධර්මයේ දිශාවට එන්න ඔබ සද්ධර්මයේ දිශාවට එන්න ඔබ සද්ධර්මයේ දිශාවට එන්න නම් ඔබ අර විසාකාවේ යම්සේද ජීවත් උනේ අනේ පිටි සිටුතුමා යම්සේද ජීවත් උනේ නකුල මාතා නකුල පියා යම්සේද ජීවත් උනේ වේලුකණ්ඩකී නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා යම්සේද ජීවත් උනේ මමත් එවැනි ජීවිතයක් ගත කරනවා කියලා චිත්තයක් ඇති කරගන්න ඒ පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශයේ බවට පත් කරගන්න ඊළඟ කාරණයේ පිංගතුණි මේ කාරණා වලින් ඔබ පරිපූර්ණ වෙනකොට මායයා අපි ධර්මයේ එක කොනක් අල්ලනකොට ඊළඟ කොනේ මොකක් හෝ දෘෂ්ටියක් එල්ලෙනවා පිංගතුණි ඒක තමයි මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදීම අපිට මේ ශාසනය අහිමි වෙලා තියෙන්නේ මොකද මේ එක කොනක් ධර්මයේ අල්ලනකොට ඊළඟ කොනේ මොකක් හෝ දෘෂ්ටියක් එල්ලෙනවා ඒ දෘෂ්ටිය තමයි මාන්නය කියන කාරණය දැන් ඔබ විචිකිච්ඡාවෙන් බැහැර වෙලා පරමාදර්ශී චරිත අනුව ජීවත් වෙනකොට ඔන්න මාන්නය කියන කාරණය සකස් වෙනවා පිංගතුණි ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට මාන්නය කියන කාරණේට ඇති වෙන්න ඉඩ දෙන්න එපා නිහතමානී භාවයේ මැති කරගන්න මොකද මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන්නේ යමක් පුරවා ගන්නවා නෙමේ පිංගතුණි හිස් කිරීමක් අපි කරන්නේ මොනවද හිස් කරන්නේ සක්කාය දිට්ඨිය අපි හිස් කරනවා විචිකිච්ඡාව හිස් කරනවා සීලබ්බත පරාමාසයන් හිස් කරනවා කාම රාග පටිගයන් අපි හිස් කරනවා එනම් මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී හිස් කිරීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ පුරවා ගැනීමක් නෙමේ දැන් මටත් ගිහි කාලේ ගිහි ජීවිතයක් තිබුණා ඒ ගිහි ජීවිතේදී මං අප්‍රමාණ දේවල් වලින් ජීවිතේ පුරව ගත්තා යانے යනතන පළවෙනියා වෙන්න කැමති උනේ යانے යනතන නායකයා වෙන්න කැමති උනේ දැනුමෙන් ජීවිතේ පුරව ගත්තා නමුත් මේ පුරව ගන්නා වූ දේ වැරදි දෙයක් කියලා අපි එදා දැක්කේ නෑ පිංගතුනේ නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙනකොට සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන්න අපිට අවබෝධ වුණා අපි මේ පුරවගන්නේ වැරදි දෙයක් කියලා ඒ නිසා යම් දවසක අපි පැවිදි වෙලා කැලේට ගියාද අපි කැලේට ගිහිල්ලා කළේ මොකද්ද මා විසින්ම පුරවා ගත්තා වූ දේ මා විසින්ම හිස් කළා පිංගතුනේ
මේ ඇස නිත්‍යභාවය දැකීමෙන් පුරවාගත්තා වූ දේ මේ ඇසේ අනිත්‍යභාවය දැකීමෙන් මම හිස් කළා මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස නිත්‍යභාවයෙන් ගැනීම තුල පුරවාගත්තා වූ දේ මේවායේ අනිත්‍යභාවය දැකීමෙන් අපි හිස් කළා මේම හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාට තමා අතහැරෙන තැනක් එනවා කියලා යා පටිච්ච සමුප්පන්නව හේතුඵල ධර්මයන් අනුව ජීවිතය දකින්නවා කියලා එනම් බලන්න මේ මාර්ගෙදි කොතනකවත් අහංකාර භාවය මාන්නේ ජීවිතයට එන්න දෙන්න එපා නිරේතුරුවම නිහතමානී භාවය ඇති කරගන්න විශේෂයෙන්ම භාවනා කිරීමේදී අපි නිරේතුරුවම මාන්න අධික භාවයට පත් වෙන්න ඉඩ තියෙනවා මොකද එතනදී සක්කාය දිට්ඨියයි අපි තුල වැඩෙන්නේ සක්කාය දිට්ඨිය ශ්‍රේය කරන්නයි පිංගතුණි අපි භාවනාවන් සිද්ධ කරගන්නේ එනම් බලන්න අර විසාකාව කොයිසා නිහතමානී චරිතයක්ද අනේ පිළි සිටුතුමා කොයිසා නිහතමානී චරිතයක්ද ඒ අයට මහා සංඝරත්නයට ඒ අය කොයිසානම් ගරු බුහුමන් දැක්වුවද මේ නිහතමානී භාවය ඇති කරගන්න ඔබලා මේ මාර්ගය තුල යද්දි මාන්නේ නම් වැඩෙන්නේ ඔබ යන්නේ වැරදි පාරකයි පිංගතුණි වහාම තමා කෙරේ අනුකම්පාවෙන් තමා ගමන නවත්තන්න ඕනේ මුලින්ම තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න මේ ගමන යද්දී තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ පිංගතුණි තමා නිහතමානී බවට පත් වෙනවා එතන තමයි මේ ගමනේ ආරම්භය ගමනේ මුල ඔබ මේ ගමනේ ආරම්භය තමා තමාට කල්යාණ මිත්‍රයෙක් උනේ නැත්නම් අපිට යන්න සිද්ධ වෙන්නේ වැරදි පාරකමයි පිංගතුණි මොකද අපි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි කරගෙන තියෙනවා එනිසා මේ උතුම් අවස්ථාවේදී මේ උතුම් ශාසනය මාන්නේ නිසා අහිමි කරගන්න යන්නේ පාය කියන කාරණේ මතක් කරන්න ඕනේ එම්නම් මුලින්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න ඒ වගේම පරමාදර්ශී චරිත අනුව ජීවිතේ ගොඩනගා ගන්න මාන්නේ කියන කාරණේට ඉස්සරහට එන්න දෙන්න එපා මෙහෙම දකිමින් පිංගතුණි දැන් අපි යන්න හදන්නේ කොතෙන්ටද මේ ජීවිතේ සතර අපායෙන් මිදෙන්නයි සෝවාන් ඵලයට පත් වෙන්නයි එතෙන්දී බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් අපිට දේශනා කරනවා මොකක්ද ඒ කාරණා තුන පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි වූ සද්ධාව තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාවයි පළවෙනි කාරණය දෙවෙනි කාරණය සීලය ආර්ය සීලයක් බවට පත් කරගන්න තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් මුල්ම කාරණේ තමයි තෙරුවන් කෙරෙහි අචල සද්ධාව තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි ඇති කර ගන්නා වූ අචල වූ විශ්වාසය එම ගුණයන් එම ඥානයන් කෙරෙහි ඇති කර ගන්නා වූ අචල විශ්වාසය බලන මේ මොහොතේ අපි මේ සැනසෙන්නේ මේ සතුටු වෙන්නේ කවුරුන් නිසාද ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි අපි බැරිලා නැවත උපදිනවා කියන කාරණය අපිට කවුද කිව්වේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියලා අපිට කිව්වේ කවුද ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි මේ ජීවිතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත්වෙන්න මේ ආරෂ්ඨාංගික මාර්ගය මතු කරලා දුන්නේ කවුද ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි එමනම් පිංගතුනි මේසා සැනසෙල්ලක් අපිට ලබලා දෙන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් දුක්ඛන්දරාවක් වින්දාද කියන කාරණේ මනසින් දකින්න එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වෙයින්ට අවශ්‍ය නම් තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ මං වැනි වීරයවන්තේ තනියම නිවන් දකින්නේ නැහැ මේ සියක් කෝටියක් දෙනාට මේ ධර්මයේ සරණ කියා දෙනවා කියලා සංසාරයට බහිනවා සංසාරයට බැහැලා අප්‍රමාණ දස පාරමී ධර්මයන් පුරනවා පසු කාලීනෙම බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මම මහ සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දුන්නා ආනන්ද මම මේ මහ පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්නා ආනන්ද දරුවෙක් විසවක් රටක් රාජ්‍යයක් ලැබුණා නම් මේ සෑම දෙයක්ම මන් දන් දුන්නා ආනන්ද කුමක් උදෙසාද ඔබත් මමත් මේ ලබන්නා වූ සැනසෙල්ල උදෙසා ඉන්පස්සේ උන්වහන්සේ සිදුවත් කුමාරයා හැටියට උප්පත්තිය ලැබෙනවා අර රම්මේ සුරම්මේ සුබ මාලිගා ලැබෙනවා සක්විති රජකමේ උරුමය ලැබෙනවා යසෝදරාව රාහුල වගේ බිරිඳක් දරුවෝ ලැබෙනවා
මේ සියල්ල උදේට එළියට දාන කෙලපිඩක් වගේ එළියට දාලා දුෂ්කර ක්‍රියා කරන්න යනවා. පසු කාලීනව බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නෑ පතක් පොතක් තිබුණේ නෑ ඒ නිසා දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවා ආනන්ද ඒ නිසා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබුණේ නෑ උදරය අතගානකොට පිටකොන්දයි අහුනේ පිටකොන්ද අතගානකොට උදරයයි අහුනේ ආනන්ද ඒසා මම මේ ශරීරයට දුක් දුන්නා මන් සමහර දාට එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ මන් සමහර දාට එක මුං ඇටයක් විතරයි සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නැහැ දැන් ආනන්ද මට නැගිටින්න බෑ මං දැන් බඩගාමින් යන්නේ මෙහෙම බඩගාමින් අර ගොපලු ගාල් වලට ගිහිල්ලා අර ගොපලු දරුවන් ඈතට යනකන් ඉඳලා මං හරක්ගේ තනපිඩු වලට කට තියලා කිරි උරා බොනවා මේ හරක් පයින් ගහද්දි මං කලන්තේ දාලා සුමාන දෙක මේ ගව ගාල් වල වැටිලා ඉන්නවා මට සිහි කල්පනාවක් නැහැ සිහිය එනකොට නැකිට ගන්න බෑ බඩ ගා ගන්නත් බෑ මම අර හරක් පැටව දහලා තිබ්බේ කහපාට අසූචි වැළඳුවා ආනන්ද ඒ කහපාට අසූචි වළඳද්දි මට අපුලක් දුගදක් දැනුනේ නැහැ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් බලන්න මේ කහපාට අසූචි හරක් පැටවුන්ගේ වළඳද්දි උන්වහන්සේට අපුලක් දුගදක් නොදැනුනේ කුමක් නිසාද ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසාමයි අවසානයේ උන්වහන්සේ අවබෝධ කරගන්නවා දුක තුලින් දුක ජය ගන්න බෑ කියලා උන්වහන්සේ සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලෙදී උන්වහන්සේ චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මේ ලේ මස් සම් මැට නහර වියලේවා සම්මා සම්බුද්ධත්වයේ අවබෝධයෙන් තොරව මන් නැකිටින්නේ නැහැ කියලා මොකක්ද මේ කලේ පිංගතුනේ ජයශ්‍රී මහා බෝධි මූලෙදී ජීවිතය මරණයට දැම්ම පිංගතුනේ ජීවිතය මරණයට දැම්ම කියන්නේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා සංඥාව චේතනාව විඥාණය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා ජීවිතයේ මරණයට දාද්දි පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දි අන්න පිංගතුනි චතුරාර්ය සත්‍යයත් සම්මා සම්බුද්ධ ඥානයත් අවබෝධ කරගන්නවා එනම් බලන්න බෝධිසත්වයෝ එදා ජයශ්‍රී මහා බෝධි මූලෙදී මේ සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගන්නේ ජීවිතය මරණයට දාලා පිංගතුනි ජීවිතය මරණයට දාලා ලබාගත්තා වූ අවබෝධයක ඵලයයි අපි මේ භුක්ති විඳින්නේ. එහෙමනම් ඔබ නුවණින් කල්පනා කරලා බලන්න. බෝධිසත්වයෝ ආවා වූ ගමනේදී මහ සාගරයේ පරාද වෙන්න රුධිරය දන් දුන්නා නම් මහ පොළව පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්නා නම් ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? මොකද මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තියෙනවා. මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දීලා තියෙනවා මේසා දෙයක් දන් දුන්නා නම් උන්වහන්සේ ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලබාගත්තා වූ සම්මා සම්බුද්ධ රාජ්‍යයේ අසිරියද අපි මේ මොහොතේ අත්විඳින්නේ පිංගතුනේ ඉන් පස්සේ බලන්නේ සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබාගෙන අවුරුදු 45ක් පුරාවට ඔබත් මමත් වැනි අසරණ සත්වයින් සොය සොයා නිවනේ මාර්ගයමයි අපිට කියලා දුන්නේ. අවසානේ පිරිනිවන් මංචකයේ සැතපීලා ලෝකෙට ප්‍රකාශ කරන අවසාන වචනේ මොකද්ද? මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියන්නේ කුසල් සංස්කාරේනොත් විපාක දීලා අනිත්‍ය වෙනවා. අකුසල් සංස්කාරේනොත් විපාක දීලා අනිත්‍ය වෙනවා. ඒ නිසා ආනන්ද මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා. මේ කුසලයේ අකුසලයේ දෙකම අනිත්‍යයි. ඒ නිසා මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා. භව නිරෝධය කරාම යන්න. හිස ගිනිගත්තේ කේ ගිනි නිවන්නේ යම්සේද මේ භව ගින්දර නිවා ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. උන්වහන්සේ කිව්වේ නෑ අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා එතන හිත පිහිටන්න කියලා. උන්වහන්සේ අපිට කිව්වේ නෑ අහවල් බ්‍රහ්මතලයේ සැප තියෙනවා එතන හිත පිහිටන්න කියලා. තට්ටු දෙකේ තුනේ ගයක් හදාගෙන වාහනයක් අරගෙන හොඳ රැකියාවක් කරන් ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා උන්වහන්සේ අවසාන වචනේදී අපිට කිව්වේ නෑ. ඇයි එහෙම නොකිව්වේ පිංගතුනේ? උන්වහන්සේ නිකන් හරි කිව්වනම් අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා අහවල් බ්‍රහ්මතලයේ සැප තියෙනවා කියලා අපි එතන හිත පිහිටනවා. එතන හිත පිහිටලා අපි කුසල් ධර්මයන් කරලා
අපි ඒවට යනවා දිව්‍ය තලවලට බ්‍රහ්ම තලවලට නමුත් අනාගතයේදී පහළ වෙන දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල අවුරුදු ලක්ෂ ගණන් දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල අපි ආයිමත් පින්ඇතුණි සතර අපායන්ට වැටෙනවා එනම් බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ තව අවුරුදු ලක්ෂයක් ගිහිල්ලා හෝ ඔබත් මමත් සතර අපායට වැටෙනවා දකින්න කැමති උනේ නැහැ බලන්න කොයිසානම් මහා කරුණා ගුණයක්ද කියලා ඒ මහා කරුණා ගුණය අපේ අම්මා තාත්තා තුල තිබ්බද අපේ අම්මා තාත්තා අපිට ආදරේ නිසාම මොකද්ද කිව්වේ හොඳට ඉගෙන ගන්න හොඳ රැකියාවක් කරන්න හොඳ විවාහයක් වෙන්න හොඳ සමාජ තත්ත්වයක් ගොඩනගා ගන්න ආදරේ නිසාමයි මෙහෙම කිව්වේ පින්ඇතුණි ඊට එහා දෙයක් කියන්න දැනගෙන හිටියේ නැහැ නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ බලන්න අපි කල්ප ගානක් ඈතට ගියා දුකට වැටෙනවා දකින්න කැමති උනේ නැහැ එනම් බලන්න මේ අපිව දුකට වැටෙනවා දකින්න අකමැති උන සැබෑම අම්මා සැබෑම තාත්තා ලෞතුරා බුදුරජාණන් වහන්සේම කියන කාරණේ අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ එහෙම දකින්නකොට මොකද්ද අපි තුල සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ සද්ධාවමයි නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ පිංගතුණි සෝවාන් ඵලයට පත් වෙන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ සුගතියට යන්නයි සුගතිය කියන්නේ නැවත මනුස්ස දිව්‍ය සුගතියේ උප්පත්තියක් ලබන්නයි සද්ධාව ප්‍රයෝජනවත් වෙන්නේ සද්ධාවත් අපි විදර්ශනානුවණින් දකින්න ඕනේ සද්ධාව විදර්ශනානුවණින් දැක්කේ තනයි අන්න අචල සද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ පිංගතුණි සද්ධාව විදර්ශනානුවණින් දකින්න ඉස්සෙල්ලා මේ සද්ධාවේ භයානක අනතුරක් තියෙනවා පිංගතුණි ඒ භයානක අනතුර තමයි අමෝලිකා සද්ධාව අමෝලිකා සද්ධාව කියන්නේ මෝහයේ මුසු සද්ධාව පිංගතුණි බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස් ටිකක් අරගෙන ලෝකයාට පෙන්නලා කියනවා ආනන්ද මේ මැරෙන සත්වෙයින්ගෙන් නැවත සුගතිගාමි වෙන්නේ මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයට දුගතිගාමි වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන අනතුරු හැඟවීම බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පෙන්නන පස් ටික තුල භයානක අනතුරු හැඟවීමක් අපිට කරනවා පිංගතුණි ඒ භයානක අනතුරු හැඟවීම තමයි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් නැවත සුගතිගාමි වෙන්නේ මේ නියසිලට ගන්නා වූ පස් ප්‍රමාණයේ ප්‍රමාණයටයි කියලා බලවත් අනතුරු හැඟවීමක් මේ බලවත් අනතුරු හැඟවීම අපිටයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ එහෙනම් සද්ධාව කියන කාරණය පිංගතුණි අපි මීට වඩා ගැඹුරින් හිතන්න සිද්ධ වෙනවා කෙනෙක් පන්සල් ගියාය කියලා මල් පූජා කළාය කියලා සිල් සමාදන් වුණාය කියලා සද්ධාව නම් සකස් වෙන්නේ ඒ මුලාව තුල නම් ඉන්න එපා බුදුරයන් වහන්සේ කියනවා සද්ධාව කියන්නේ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි කියලා ශ්‍රේෂ්ඨම ධනය තමයි සද්ධාව ඔබට සක්විති රජකම තියෙන්න පුළුවන් මේ සක්විති රජකමටත් වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් සද්ධාව කියන්නේ පිංගතුණි එසේ මෙසේ ලේසි දෙයක් වෙන්න බෑ මොකද අමෝලිකා සද්ධාව බරපතල ආකාරයෙන් සමාජය තුල තියෙනවා අපේ කාලේ ජීවත් වෙච්ච මහත්මෙක් හිටියා ඒ මහත්මයා පොයට සිල් සමාදන් වෙන පන්සිල් පද පහ සමාදන් වෙන මහත්තෙක් හැම මාසෙම සලාක දානි දෙන මහත්තෙක් පන්සලට යහපත් ජීවිතයක් ගත කරපු මහත්තෙක් මේ මහත්තයා පිංගතුණි අර සුනාමිය ආපු වෙලාවේ සුනාමියේ කෝච්චි පෙට්ටියට අහුවෙච්ච මහත්තෙක් කෝච්චි පෙට්ටියේදී කෝ රැල්ලට අහුවෙච්ච මහත්තෙක් සුනාමි රැළ ඇවිල්ලා කෝච්චි පෙට්ටිය ඇතුළදීම මේ මහත්තයා යට වෙලා මේ රැළෙන් ඉහළට මතුවෙනකොට මේ මහත්තයා කියනවා හාමුදුරනේ මට එක පාට සිහිපත් උනේ බුදුරජාණන් වහන්සේත් බොරුයි ධර්ම රත්නයත් බොරුයි කියලා මොකද බුදුරජාණන් වහන්සේ ඇත්තනම් ධර්ම රත්නේ ඇත්තනම් මට මෙහෙම වෙන්නේ නැහැ කියලා එයාට එක පාට හිතිලා තියෙනවා ඒ කියන්නේ මොකද වෙලා තින්නේ සද්ධාවෙන් බැහැරට ගියා පිංගතුනේ සද්ධාවෙන් බැහැරට ගියා දෙවෙනි රැළත් ඇවිල්ලා දෙවෙනි රැළටත් ඒ මහත්තයා යට වුණා දෙවෙනි රැළනුත් ඒ මහත්තයා ඉහළට එනකොට ඒ මහත්තයා කියනවා මට අකුසල් හිත් සිය ගාණක් ඇති වෙමින් ගියා කියලා කිසිම කුසලයක් මතකෙට ඇවිල්ලා නැහැ දුන්නා වූ දානයක් සමාදන් වුණා වූ සීලයක් මතකෙට ඇවිල්ලා නැහැ අකුසල්මයි යාට මතක් වෙලා තියෙන පිංගතුනේ ඇයි අකුසල් මතක් උනේ
පළවෙනි රැළේදී යා සද්ධාවෙන් බැහැරට ගියා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වුණා. මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළව අකුසල් සිත්මයි සකස්ුනේ පිංගතුනේ. නමුත් මේ මහත්තයා මැරුණේ නැහැ. මේ මහත්තයා අදත් කියනවා හාමුදුරනේ මං එදා මැරුණානම් මං කොහේ යයිද කියලා මමවත් දන්නේ නැහැ කියලා. සද්ධාව තුල හිටියේ නැහැ පිංගතුනේ. අමෝලිකා සද්ධාව තුලයි හිටියේ. එනිසා මේ අමෝලිකා සද්ධාව මුලින්ම හඳුනගන්න. සද්ධාවේ දුර්වලතාවයක් ඔබලා තුල තියෙනවා නම් වැඩි වැඩියෙන් කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න මහා සංඝරත්නය ඇසුරු කරන්න, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න, අන්න සද්ධාව කියන කාරණේ සකස් වෙනවා පිංගතුනි. මොකද අමෝලිකා සද්ධාව අපි වරන් යන්නේ දුගතියටයි, සද්ධාව අපි වරන් යන්නේ සුගතියටයි. නමුත් දැන් අපි යන්න හදන්නේ කොතෙන්ටද? සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ සකස් කරගන්නයි යන්නේ. අචල සද්ධාව ඇති කරගන්නයි යන්නේ. එතකොට අචල සද්ධාව ඇති කරගන්නේ සද්ධාව විදර්ශනා නුවණින් දැකලා පින්නතුනේ. සද්ධාව කොහොමද විදර්ශනා නුවණින් දකින්නේ? දැන් බලන්න මං කිව්වා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙනවා. අර මඩ වගුරක වැතිරිලා පාවඩයක් වෙනවා පිංගතුනේ. මඩ වගුරක වැතිරිලා පාවඩයක් වෙන වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයන්ගේ ශරීරයේ මතින් ශ්‍රීපාද තබමින් වඩින වෙලාවේ අපේ බෝධිසත්වයන් තුළ ඇති වූ විඳීම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඊට පස්සේ බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයින්ට නියත විවරණ ලබලා දෙනවා පින්වතුනි. ඔබ අහවල් කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඊට බලන්න බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයෙකුට නියත විවරණ දෙනකොට ඒ බෝධිසත්වයින් තුල කොයිසානම් විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි පින්වතුනි. ඒ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඊට පස්සේ සංසාරයට බහිනවා. බැහැලා මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දෙනකොට, මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දෙනකොට කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි පිංගතුනි. ඒ තිබුණා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට බලන්න හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අවසානයේ බලන්න පිරිනිවන් මංචකයේ සැතපෙන වෙලාවේ අර සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී දම් පුරලා ලබාගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුද්ධ රූපකාය පිරිනිවන් පාන වෙලාවේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. අර බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගාන පෙරුම් පිරුවා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය ලබන්න. නමුත් පිරිනිවන් මංචකයේදී පිංගතුනි මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. ඒ වගේම බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී පුරලා අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවන් පාන වෙලාවේ අනිත්‍යභාවයට පත් වුණා. නමුත් තාම ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා. මේ ධර්මය අතුරුදහන් වෙලා යනවා. ආයිත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතුකල ලබන්නේ. අන බලන සද්ධාව අපි විදර්ශනා නුවණින් දකිනවා. ඒ වගේමයි ඔබ දකින්න ඕනේ S2 පියාගෙන ඔබ දකින්න අතීතයේ වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පිරිනිවන් පෑවායි කියන කාරණේ නුවණින් දකින්න. අතීතයේ තිබුණා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අතුරුදහන් වෙලා ගියායි කියන කාරණේ නුවණින් දකින්න. මෙහෙම දකිමින් සද්ධාව පිංගතුනි විදර්ශනා නුවණින් දකින්න. මුලින්ම ඔබ බුද්ධානුස්සතිය වඩන්න, බුදුරජාණන් වහන්සේගේ ගුණයන්ගෙන් ජීවිතය පුරෝගන්න, S2 පියාගෙන පිංගතුනි බුදු ගුණයන්ගෙන් ජීවිතය පුරෝගන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ ආදී බුදු ගුණයන්ගෙන් ජීවිතය පුරෝගන්න, බුද්ධානුස්සතිය වඩන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඥානයන් ගැන සිහිපත් කරන්න,
දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං බුද්ධ ඥානං අත්ථ පරිසම්බිදේ ධම්ම පරිසම්බිදේ ඥානං මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ඥානයන් සීපත් කරගන්න බුදු ගුණෙන් ජීවිතේ පුරව ගන්න ඇස් දෙක පියාගෙන බුද්ධානුස්සතියට සමවදින්න එහෙම සමවැදිලා දැන් පිංගතුණි බුද්ධානුස්සතියත් විදර්ශනා නුවණින් දකින්න බුද්ධානුස්සතියේ විදර්ශනා නුවණින් දකින්නවා කියන්නේ අතීතේ වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පිරිණිවන් පෑවායි කියන කාරණේ නුවණින් දකින්න අතීතේ තිබුණා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනක් අතුරුදහන් වෙලා ගියායි කියන කාරණේ නුවණින් දකින්න ඒ අතීත සම්මා සම්බුද්ධ ශාසනවල වැඩ සිටි කෝටි ගණනක් වූ මහා සංඝරත්නය පිරිණිවි ගියායි කියන කාරණේ නුවණින් දකින්න අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා නුවණින් දකින්න ඒ බුදුරජාණන් වහන්සේ පිරිණිවන් මංචකේදී ඒ රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වෙනවා මනසින් දකින්න උන්වහන්සේ අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් අනිත්‍යයි කියන කාරණේ නුවණින් දකින්න තව ඈත අනාගතයේදී මේ කහපාට නූලක් බැඳගත් කාසායේ කණ්ඩකලාගේ ලෝකයේ නුවණින් දකින්න අන්න බුද්ධානුස්සතිය විදර්ශනාවෙන් දකින්නවා පිංගතුනි අපි බුදුරජාණන් වහන්සේට බැඳී යන්නේ නැහැ ධර්ම රත්නයේට බැඳී යන්නේ නැහැ සංඝ රත්නයේට බැඳී යන්නේ නැහැ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ දෙයක්මයි සංඝ රත්නයත් ධර්ම රත්නයත් අනිත්‍ය වූ දෙයක්මයි එනිසා මුලින්ම ඔබ අමූලිකා සද්ධාවෙන් මිදෙන්න අමූලිකා සද්ධාවෙන් මිදලා අනිවාර්යයෙන්ම සද්ධාව කියන තැනට එන්න එතනයි මුල පිංගතුනි අමූලිකා සද්ධාවෙන් මිදෙනවා පළවෙනිමම දෙවෙනුව සද්ධාව තුල ශක්තිමත්ව පිහිටනවා සද්ධාව ශක්තිමත්ව පිහිටපු තැනයි සද්ධාව විදර්ශනා නුවණින් ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ එහෙම කළොත් තමයි සෝවාන් ඵලයට අදාළ අචල සද්ධාව ඔබ තුල සකස් වෙන්නේ දෙවෙනි කාරණය සීලය ආර සීලයක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සීලේ භයානක තැනක් තියෙනවා පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් කියලා මනෝ කර්ම කියන්නේ මොකද්ද ලෝභ ద్వේෂ මෝහ අකුසල මූලයන් පිංගතුනි ඔබ හිතන්න ඔබ මෙතන පොයදාට 15ක පොයදාට සිල් සමාදන් වෙනවා කියලා ඔබ උපෝසත අටාංග සීලය සමාදන් වෙනවා සමාදන් වෙලා ඔබ හොඳින් සිල්පද ආරක්ෂා කරගන්නවා නමුත් හවස වෙනකොට පිංගතුනි ඔබ තුල ద్వේෂයක් කේන්තියක් සකස් වෙනවා කේන්තිය සකස් වුනාම ඔබ බලනවා ඔබේ සිල්පද දුර්වල වුණාද කියලා නෑ සිල්පද දුර්වල වෙලා නෑ ඔබ සිල් පවාරණය කරලා සතුටින් ගෙදර යනවා නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සමාදන් වුණා වූ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්මයක් සිද්ධ කරගෙනයි ගෙදර යන්නේ කියලා එහෙනම් බලන්න ඔබ සිල් සමාදන් වෙච්ච දවසකදී පංචශීලයේ සමාදන් වුණාත් ඔබ තුල කොයිසම් ලෝභ ద్వේෂ මෝහ සිතුවිලි සකස් වෙනවද කියලා අපි සමහර වෙලාවට සිල් ගන්න ගියාට පස්සේ ඉඳ ගන්න ඉඩ ප්‍රමාණයට ලෝභ සිත් සකස් කර ගන්නවා දාන ටික ගන්න යන වෙලාවේ ద్వේෂ සිත් සකස් කර ගන්නවා අපේ ස්වාමින් වහන්සේලාගේ යම් ඇවතුම් පැවතුමක් දකිද්දි ద్వේෂ සිත් සකස් කර ගන්නවා නිරේතුරුවම අපි මනෝ කර්මයන් සිද්ධ කර ගනිමිනුයි සිටින්නේ පිංගතුනේ නමුත් අපි හිතන්නේ නැහැ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා එනිසා ඔබ සිල් සමාදන් වෙද්දී කාය කර්ම වචී කර්ම ආරක්ෂා කරගන්නවා වගේම මනෝ කර්ම කියන මේ මනසින් සිදුවෙන්නා වූ ලෝභ ద్వේෂ මෝහයන් ඇති වෙන්න දෙන්න එපා ඔබ පන්සිල් සමාදන් වුණත් නිරතුරුව පිංගතුණි ලෝභ ద్వේෂ මෝහයන් ඇති වෙන්න දෙන්න එපා මෙතනමයි සීලේ පිළිලිය බවට අපිව පත් වෙන්නේ ලංකාවේ 15ක පොය දාට කී ලක්ෂයක් සිල් සමාදන් වෙනවද මෙච්චර සිල් ගන්න රටේ පිංගතුණි අර්ථවත් ආකාරයෙන් මාර්ගඵලලාභීන් කොච්චරනම් ඉන්න ඕනේද නමුත් දුර්වලතාවයක් තියෙනවා කුමක්ද මේ දුර්වලතාවය සීලේ ශක්තිය මතු කරලා ගන්නේ නැහැ ඇයි සීලේ ශක්තිය මතු වෙන්නේ නැත්තේ කොච්චර සිල් සමාදන් වුණත් බලවත් වූ මනෝ කර්මයන් සිද්ධ කරගෙනයි අපි ඉස්සරහට යන්නේ එනිසා මේ ලෝභ ద్వේෂ මෝහ කියන காரணාවල්ට එන්න දෙන්න එපා එහෙම આવොත් සීලය සම්පූර්ණයෙන්ම අපිරිසිදු වෙනවා පිංගතුනි දෙවෙනි කාරණය තමයි සීලය ආර සීලයක් බවට පත් කරනවා
සීලය ආර සීලයක් කියන්නේ පිංගතුනි සීලයත් විදර්ශනා නුවණින් දකිනවා මොකද දැන් සෝවාන් ඵලයට පත් වෙන්න නම් සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියයන් සම කර ගන්න ඕනේ ඒ නිසා සීලය තුලිනුත් අපි ප්‍රඥාව මෝදු වෙන ආකාරයට තමයි සීලය ආරක්ෂා කරන්න ඕනේ එහෙනම් සීලය විදර්ශනා නුවණින් දකිනවා කියන්නේ ආර්ය සීලය කියන්නේ පිංගතුනි සිල් සමාදන් වෙනවා සමාදන් වුණා වූ සීලය ආරක්ෂා කර ගන්නවා ආරක්ෂා කළා වූ සීලය ආවර්ජනය කරනවා ආවර්ජනය කරමින් සීලෙන් ලැබෙනා වූ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා සීලෙන් ලැබෙන ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා සීලෙන් ලැබෙන ආනිසංස මොනවාද අපි සුගතියේ ඉපදෙනවා සිහි මුලා නොවි මැරෙනවා අපේ කීර්තිනාවය පැතිරෙනවා ඕන සභාවක් ඉදිරියට නොබියව යනවා අප්‍රමාදී භාවයේ සකස් වෙනවා මේ සීලේ ආනිසංස පින්වතුනි මේ සීලේ ආනිසංස නිට්‍යද අනිත්‍යද අනිත්‍යයි කොච්චර අපි සුගතියේ ඉපදුනත් ආයිමත් දුගතියට වැටෙන්න පුළුවන් කොච්චර අපි සිහි මුලා නොවි මැරුණත් ආයිමත් අනාගත භවයන්ගේ සිහි මුලාවටපත් වෙන්න පුළුවන් මේ කීර්ති රාවේ කොච්චර පැතිරුණත් හෙට දවසේ මේ සියල්ල අහවර වෙන්න පුළුවන් කොච්චර සභාවන් ඉදිරියට අපි නොබියව ගියත් දුස්සීල භාවයටපත් වුණොත් සභාවන් ඉදිරියට යෑමේ බිය සකස් වෙන්න පුළුවන් එහෙනම් මේ සීලේ ආනිසංස අනිත්‍යයි පිංගතුනි එහෙනම් අනිත්‍ය වූ දෙයකට බැඳෙන්න එපා අනිත්‍ය වූ දෙයකට බැඳුනොත් එතන දුකයි සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ඔබ සිල් සමාදන් වෙලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වේවා කියලා නම් ඔබ සක්විති රජ වෙලා ඉඳලා ආයිමත් සතර පායට වැටුණ හැටි සිහිපත් කරන්න ඔබ සිල් සමාදන් වෙලා ප්‍රාර්ථනා කරන්නේ දෙවියෙක් වේවා කියලා නම් ඔබ සක්‍රියා වෙලා ඉඳලා ආයිමත් සතර පායට වැටුණ හැටි සිහිපත් කරන්න ඔබ සිල් සමාදන් වෙලා ප්‍රාර්ථනා කරන්නේ බ්‍රහ්මෙක් වේවා කියලා නම් ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වෙලා ආයිමත් සතර පායට වැටුණ හැටි සිහිපත් කරන්න අන්න පිංගතුනි ආස්වාදයේ අනිත්‍යභාවය දකිනවා එනම් මුලින්ම සිල් සමාදන් වෙන්න සමාදන් වුණා වූ සීලය ආරක්ෂා කරගන්න ආරක්ෂා කරගෙන සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න එතකොට ඒ ආනිසංසයන්ට බැඳෙන්නේ නැහැ සීලේ සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ පිංගතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ සංසාරයේ ගෙවාගෙන ආපු ගමනේදී අපිට මුණ ගැසුණු සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී සිල් ගන්න ඔබත් මමත් සිල් සමාදන් වෙන්න පෙරෙව්වා වූ සුදු සිල් රෙදි එක ගොඩක් කළොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පින්නතුනි ඒසා සංසාරේ අපි සිල් අරගෙන තියෙනවා සමහර සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු 60000ක් දිගයි සමහර ශාසන 40000 30000 20000 දිගයි මේ දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසනවල අපි සිල් සමාදන් වෙන්න ඇඳ සුදුරෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා ලොකුයි කියනවා පිංගතුනි. නමුත් එච්චර සිල් අරගෙනත් මොකක්ද අපි ලැබුව ඵලය? තාම අපි භවය තුල ජීවත් වෙනවා පිංගතුනි. ඇයි සීලය විදර්ශනා නුවණින් දැක්කේ නැහැ? සීලේ සංස්කාරයන්ට බැඳුනාමයි කලේ. සිල් සමාදන් වෙමින් භවයමයි ප්‍රාර්ථනා කලේ භවය ලැබුණා පිංගතුනි. සුගතියේ උපතක් ලැබුණා. ආයිමත් අබුද්ධෝත්පාද කාලවලල ආයිමත් අපි දුකට වැටුණා එහෙනම් මේ ජීවිතයේ තුලදී සීලය ආර සීලයක් බවට පත් කරගන්න සීලය නිසා නැවත භවයට බැඳෙන්න එපා භවයට හිත සකස් වෙන මොහොතේම භවයේ අනිත්‍යභාවය දකින්න එතනයි ආර සීලය පිංගතුනි ඒ වගේම සමහර පිංගතුල්ලා අපිට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මං කොච්චර සිල් සමාදන් වුණත් මට සීලය පිහිටන්නේ නැහැ නිරතුරුවම සිල්පද බිඳෙනවා කියලා අපිට සමහර පිංගතුන් ඇවිල්ලා කියනවා යමෙක්ද නිතරම සිල්පද බිඳෙනවා නම් පිංගතුනි ඒක හේතුඵල ධර්මයක් ඒ හේතුඵල ධර්මයේ තමයි ගිය ජීවිතේ අපි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස සිල් ආරක්ෂා කරගන්න පිරිස අපි විවේචනය කළා තියෙනවා අපි ඒගොල්ලන්ට නිග්‍රහයන් කළා තියෙනවා ගිය ජීවිතේ සිල් සමාදන් වෙච්ච උතුමන්ට නිග්‍රහ කිරීම නිසා චෝදනා කිරීම නිසා මේ ජීවිතේ අපිට සීලයක් පිහිටන්නේ නැහැ පිංගතුනි. ඒක හේතුඵල ධර්මයක්. නකුත් අකුසලයට ඔබ යට වෙන්න අවශ්‍ය නැහැ. ඔබ මේ අකුසලය හඳුනගෙන ඔබ මේ ජීවිතේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස ළඟට ගිහිල්ලා
ඒ අයට තමන්ගේ සීලයන් ආරක්ෂා කරගන්න අවශ්‍ය උපකාරක ධර්මයන් සකස් කරන්න පිංගතුනි. එහෙම උපකාරක ධර්මයන් සකස් කරලා ඒ පිණෙන් මන් සංසාරයේ කළා වූ මෙවැනි අකුසල් තියෙනවා නම් මේ කුසලයෙන් යටපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. එතන තමයි කරන්න ඕන ගැටි ගැටි ඉන්න එපා සිල් සමාදන් වෙන්න බැහැයි කියලා. ඒ වගේම සමහර පිංගතුන් අපිට ඇවිල්ලා කියනවා සාමින් වහන්සේ රැකියාවේදී අපිට බොරුවක් කියවෙනවා මගුල් ගෙදරක ගියාම මත් වතුර ටිකක් පෙවෙනවා සාමින් වහන්සේ මේක නිසා මං හරිම පීඩාවෙන් ඉන්නේ කියලා. මේ නිසා පිංගතුනි කොයිම වෙලාවකවත් බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටි ගැටි ඉන්න යන්න එපා. මොකද බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටි ගැටි හිටියොත් ඒ ගැටෙන මොහොතක ඔබ මියපරලව ගියොත් ඔබ වැටෙන්නේ සතර පායටයි පිංගතුනි. අපරාධයක්. රකින්න සිල්පද හතරක් මෙතන තියෙනවා. රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. හැම වෙලාවම ගැටෙන බිඳෙන සිල්පදේ ගැන ගැටෙන්න යන්න එපා. ඒක හරි භයානක තැනක්. රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. ඒ රකින්න සිල්පද ගැන හතර හිතලා ලබන සතුටෙන්ම බිඳෙන සිල්පදය නිවැරදි කරගන්න ඔබට හැකියාව ලැබේ පිංගතුනි. එනිසා කොයි වෙලාවකවත් සිල්පදයක් බිඳෙනවා කියලා ගැටි ගැටි ඉන්න එපා. උත්සාහ ගන්න ඒ සිල්පදේ නිවැරදි කරගන්න. කොතනකින් හෝ කැඩෙනවා නම් රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙමින් ඉන්න. බිඳෙන සිල්පදේ ගැන ගැටෙන්න යන්න එපා පිංගතුනි. ඒක නිවැරදි කරගන්න ඕනේ උනාට. ඊළඟ කාරණිය තමයි අපි සීලය සමාදන් වෙන්න ඕනේ පිංගතුනි සතර අපාය කෙරෙහි බිය ඇති කරගනිමින්මයි. ඒක හොඳට තේරුම් ගන්න. අල්ලපු ගෙදර මහත්මයාට පේන්න අනුන් සිල් ගන්න නිසා මං සිල් ගන්නවා. එහෙම නැත්නම් සීල ව්‍යාපාරයක් තියෙන නිසා සිල් ගන්නවා. එහෙ නැත්නම් නායක ස්වාමින් වහන්සේ දොස් කියයි කියලා සිල් ගන්නවා. මෙහෙම නෙමේ සිල් ගන්න ඕනේ. සතර අපායේ බිය දකිමින්මයි පිංගතුනි සිල් සමාදන් වෙන්න ඕනේ. අපිට පේනවා සතර අපායේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරය අසුර ලෝකේ කියන මේ සතර අපාය කියන්නේ පිංගතුනි සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. වෙන කවුරුත් නෙමේ සතර අපාය කියන්නේ සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. දැන් ඔය අපි ළඟ ජීවත් වෙන බල්ලෙක්, පූසෙක්, හරකෙක් ගන්න. ඔය බල්ලෙක්, පූසෙක්, හරකෙක් එළුවෙක් කියන්නේ කවුද? පෙර ජීවිතයක ලස්සන මිනිස්සෙක් පිංගතුනි. ලස්සන මිනිස්ස ජීවිතයක් ලැබලා සීලයක් ආරක්ෂා කළේ නැහැ, ගුණධර්මයක් ආරක්ෂා කළේ නැහැ, සද්ධාමක් තුල පිහිටියේ නැහැ. මැරෙන වෙලාවේ දුස්සීල භාවය නිසාම ගැටිලා අන්න ගිහිල්ලා බල්ලෙක්, පූසෙක්, හරකෙක් වෙලා උප්පත්තිය ලබනවා. නමුත් මේ පෙර ලස්සන මිනිස්සයෝ දැන් මේ තිරිසන් ලෝකෙන් දුකෙන් දුකටම දුකෙන් දුකටම වැටෙනවා මිසක් කවදාක්වත් මේගොල්ලන්ට ගැලවීමක් නැහැ පිංගතුනි. කල්ප ගණන් දුකෙන් දුකට වැටිලා නිරයන්ට වැටිලා තමයි ආයිමත් කවදාහරි ගොඩ එන්නේ. ඒ නිසා නිරයතුරුවම ඔබ සිල් සමාදන් වෙන්න ඕනේ සතර අපායේ බිය දකිමින්මයි. මොකද අපි ලෝකයාට බය වෙන්න අවශ්‍ය නැහැ. ලෝකයාට අපිට කරන්න දෙයක් නැහැ. ලෝකයා අවශ්‍ය නම් අපිට චෝදනා කරાવી ඊට වඩා දෙයක් අපිට කරන්න බෑ. ජූරිය කියන කාරණය, තීන්දුව කියන කාරණය සකස් වෙන්නේ තමා තුළමයි. තමා තුළ සකස් වෙන ජූරියට, තමා තුළ සකස් වෙන තීන්දුවටයි තමා බිය වෙන්න ඕනේ පිංගතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා තුළ ජූරි සභිකයින් 5 දෙනෙක් ඉන්නවා කියලා. මේ ජූරි සභිකයින් 5 දෙනා එක පේලියේ කොයි වෙලාවකවත් වාඩි වෙලා නැහැ පිංගතුනි. මේ ජූරි සභිකයින් 5 දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ 5 දෙනා. මුලින්ම මේ පස්සේ කියන ජූරි සභිකයා වාඩි වෙනවා. පස්සේ කියන ජූරි සභිකයා නැකිටලා ගියාට පස්සේ වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. වේදනාව කියන ජූරි සභිකයා නැකිටලා ගියාට පස්සේ හඳුනා ගැනීම සංඥාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. සංඥාව කියන ජූරි සභිකයා නැකිටලා ගියාට පස්සේ චේතනාව සංස්කාර කියන ජූරි සභිකයා වාඩි වෙනවා. මේ චේතනාව කියන ජූරි සභිකයා තමයි තීන්දුව ප්‍රකාශ කරන්නේ පිංගතුනි. චේතනාව කියන ජූරි සභිකයා තීන්දුව ප්‍රකාශ කරලා නැකිටලා ගියාට පස්සේ විඥාණය කියන ජූරි සභිකයා තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා. එනම් බලන්න ජූරිය තියෙන්නේ තමා තුලයි. අවසාන විනිශ්චය, අවසාන තීන්දුව සකස් වෙන්නේ තමා තුලයි. තමා තුල සකස් වෙන්නා වූ ජූරියටයි තමා බිය වෙන්න ඕනේ. දැන් එක්තරා මහත්ෙක් හිටියා. ඒ මහත්යා කෝටිපති මහත්ෙක් පිංගතුනි. ඒ මහත්යාගේ බාහිර ජීවිතේ කොතනකවත් ඒ මහත්යා වැරද්දක් කරනවා කියලා කාටවත් පෙවුන්නේ නැහැ. එයා බොහොම වැදගත් ජීවිතයක් සමාජය තුල ගත කරගපු කෙනෙක්. කොතනකවත් වැරද්දක් කවුරුත් දැක්කේ නැහැ. මේ මහත්යා දීර්ඝ කාලයක් ජීවත් වෙලා
මිය පරලව යනවා මිය පරලව ගියාට පස්සේ අපි දන්න එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ වැදගත් මහත්තයා නැවත උපත ලැබුවේ කොහෙද කියන කාරණය ඒ වෙලාවේ ස්වාමින් වහන්සේට අරමුණු වෙන්නේ සමාධියෙන් විශාල ජල තටාකයක් වින්නතුනේ ඒ ජල තටාකේ උන්වහන්සේට ඕනනම් මීටර් 100ක් කියලා දකින්න ඒ 100 ප්‍රමාණයට උන්වහන්සේට දකින්න පුළුවන් ඒක මීටර් 1000ක් නම් ඒක මීටර් 1000 ප්‍රමාණයට දකින්න පුළුවන් මේ ජල තටාකේ තියෙන ජලය අපුල කළු පැහැයක් ගන්නවා කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා අර පිටකොටුවේ තියෙන කාණු උතුරලා වැස්ස වෙලාවට හොදලා යද්දී යම්සේද කළු පාට වතුර තියෙන්නේ මේ අපුල කළු පාට තමයි මේ තටාකේ තියෙන ජලය ඔබ හිතන්න දැන් මේ ජල තටාකය ගින්දර දාලා අපි රත් කළා කියලා ගින්දර දාලා රත් කරනකොට මොකද වෙන්නේ ජල තටාකෙන් දුම නගිනවා තව තව ගින්දර දාලා රත් කරනවා එතකොට ජෑම් ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා තව තව ගින්දර දාලා රත් කරනවා එතකොට දෙහි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා තව තව ගින්දර දාලා රත් කරනවා බෙලි ගෙඩි ප්‍රමාණයට අන්න බුබුලු නගිනවා දැන් මේ ස්වාමින් වහන්සේ උතුම් සමාධියෙන් දකින්නේ අර කළු පාට ජල තටාකය බෙලි ගෙඩි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා උතුරනවා පිංගතුනි මොකක්ද මේ දකින්නේ ලොහ කුඹු නිරයයි පිංගතුනි දැන් හරි ප්‍රශ්නයක් ස්වාමින් වහන්සේට මේසා වැදගත් ජීවිතයක් ගත කරපු බාහිරට කොතෙන්ටවත් වැරද්දක් නොපෙන්නපු මේ මහත්තයා මේසා දරුණු ලොහ කුඹු නිරේ උප්පත්තිය ලැබුවේ කොහොමද කියලා නමුත් ස්වාමින් වහන්සේට සැකයක් නැහැ යා උතුම් සමාධියෙන් මේක දැක්කේ ඊටපස්සේ මේ ස්වාමින් වහන්සේ හොයලා තියෙනවා මේ මහත්තයාට ප්‍රකට වගේම අප්‍රකට ජීවිතයකුත් තිබ්බාද කියන කාරණය මේ වර්තමාන සමාජයේ මේක ගොඩාක් වටිනවා පිංගතුනේ මොකද වර්තමාන සමාජයේ සමහරුන්ට මේ ප්‍රකට සහ අප්‍රකට කියලා ජීවිත දෙකක් තියෙනවා ප්‍රකට ජීවිතය තමයි බාහිරින් අපි දකින්නේ නමුත් සංගවා ගත්තා වූ අප්‍රකට ජීවිතයක් තියෙනවා දැන් අර ස්වාමින් වහන්සේ හොයාගෙන යද්දී මෙන්න හමු වෙනවා මේ මහත්තයාට අප්‍රකට ජීවිතයක් තිබිලා තියෙනවා ඒක යා සමාජයට පෙන්වුවේ නැහැ මේ අප්‍රකට ජීවිතයේදී යා දැඩි ආකාරයෙන් කාමයේ වර්ධවා හැසිරුණ කෙනෙක් දැඩි ආකාරයෙන් යంత్ర මන්ත්‍ර ගුරුකම් හදි වුණියන් තුලින් අනුන්ගේ දියුණුව නවත්තන්න උත්සාහ ගත්ත කෙනෙක් එමනම් ඉන්න තැන සාධාරණද අසාධාරණද සාධාරණද අසාධාරණද සාධාරණයි ලෝකයා රැවට්ටුවද කවුද අවසානේ රැවට්ටුවේ තමාමයි අවසානේ රැවටිලා තියෙන පිංගතුනි මේ අප්‍රකට ජීවිතය තුලින් එයා හිතුවා ලෝකයාව රවට්ටන්න නමුත් අවසානේ රැවටුනේ තමාමයි එහෙනම් මෙන්න මෙතන පිංගතුනි වැදගත් තැනක් තියෙනවා සීලේ ඒ නිසා නිරේතුරුවම ඔබ සිල් සමාදන් වෙන්න ඕනේ සතර අපාය කෙරෙහි බියෙන්මයි පිංගතුනි වෙන බාහිර අරමුණු වලින් සිල් සමාදන් වෙන්න එපා මොකද මේසා භයානක සතර අපායක් තියෙනවා මේ සතර අපායේ බිය දකිමින්ම ජීවිත පරිත්‍යාගයෙන් මේ සිල්පද පහ ආරක්ෂා කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කාරණේ පිංගතුනි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ මෙතනදී මේ පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය තමයි රූප උපාදානස්කන්ධය. රූපයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි අපි වේදනා සංඥා සංකාර විඥානයන් සකස් කරගන්නේ පිංගතුනි. යම් හේකින් අපි රූපයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳ දැම්මනම් වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රශ්නයක් අපිට මතුවෙන්නේ නැහැ. මොකද යම් දවසක පිංගතුනි අපි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණේ තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි භාවනා කරමින් ගිහිල්ලා අපි සතර සටිපට්ඨාන ධර්මයන් වඩනවා කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සටිපට්ඨානයන් වඩමින් ගිහිල්ලා අපි යම් මොහතක අවබෝධ කරගන්න ඕනේ මේ කාය චිත්ත ධම්ම වේදනා සතර සටිපට්ඨානයන් අනිත්‍යයි කියලා පිංගතුනේ මේ සතර සටිපට්ඨානය අනිත්‍යයි කියලා දැක්කේ තැනදී සතර සටිපට්ඨානයේ නිසා අපි තුල වැඩෙන්නේ මොකද්ද සප්ත බොජ්ජංගයන් පිංගතුනේ සති ධම්ම විජය වීර ප්‍රීති පස්සද්දි සමාධි උපේක්ඛා මේ සප්ත බොජ්ජංගේනොත් අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ මෙතෙන්ට ඇලෙන්න බෑ ඇලුනොත් එතනත් ඇලුනමයි එහෙනම් සතර සටිපට්ඨාන ධර්මේනොත් අනිත්‍යයි කියලා අපි දකින්න ඕනේ ඒ නිසා වැඩෙන සප්ත බොජ්ජංගේනොත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ මේ දෙකම අනිත්‍යයි කියලා දකිද්දී අවසානයේ අපි අවබෝධ කරලා තියෙන්නේ මොකද්ද
පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණයයි. මොකද සතර සරිපට්ඨාන ධර්මයන් වැඩුණේත් සප්ත බොජ්ජංගයන් වැඩුණේත් මේ රූපය ඇසුරු කරගෙන විඳීමක් හැටියටමයි පිංගතුනි. එහෙනම් අපි සතර සරිපට්ඨානේ නුත් අනිත්‍යයි කියලා දකිද්දී සප්ත බොජ්ජංගයත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී අවසාන අපි අවබෝධ කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය. දැන් ඔබ හිතන්නේ ලෝකේ කොතන හරි රහතන් වහන්සේ නමක් වැඩ සිටිනවා නම් ඒ රහතන් වහන්සේටත් ඇහක් තියෙනවා. රහතන් වහන්සේත් ඒ ඇහෙන් රූප දකිනවා. රහතන් වහන්සේටත් කනක් තියෙනවා. රහතන් වහන්සේත් කනෙන් ශබ්ද අහනවා. දැක්කා ඇසුනා කියන්නේ පිංගතුනි පස්සේ කියන කාරණය. පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද්ද කාරණා තුන? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් කියනා වූ කාරණා තුන එකතු වෙනවා. මේ තුන එකතු වෙච්ච තැන පස්සේ, පස්සේ සිද්ධ වෙන තැනදිම පිංගතුනි රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. මොකද රහතන් වහන්සේ තුලත් පස්සේ සිද්ධ වෙනවා. දැක්කා ඇසුනා කියන තැන රහතන් වහන්සේ තුලත් සිද්ධ වෙනවා. පස්සේ ළඟදීම රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. අනිත්‍යයි කියලා දකින්නේ කොහොමද? යා චතුරාර්ය සත්‍ය අවබෝධය කරන වෙලාවේ ඥාන දර්ශන තුලින් රූපේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් රහතන් වහන්සේ කියන්නේ. එහෙනම් පස්සේ ළඟදීම මෙයා අනිත්‍ය දැක්කනම් වේදනාවක් සකස් වෙන්නේ නැහැ. වේදනාව සකස් වෙන්නේ නැත්නම් සංඥාවක් සකස් වෙන්නේ නැහැ. චේතනාවක්, විඥානයක්, පංච උපාදානස්කන්ධයක් සකස් වෙන්නේ නැහැ පිංගතුනි. එහෙනම් මෙතනදී මුලින්ම දකින්න පංච උපාදානස්කන්ධේ මුල්ම උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධයයි. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි අපි වේදනා සංඥා සංකාර විඥාන ඇති කරගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී අපිට දේශනා කරනවා මේ රූපේ අනිත්‍යභාවය දකිමින්ම ජීවත් වෙන්න කියලා. මේ රූපේ අනිත්‍යභාවය දකිමින්ම ජීවත් වෙන්න. මොකද අපි කවදා හරි චිරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලාවට සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා පින්වතුනි. මේ චුතිසිත සකස් වෙන්නේ මනෝවිඥානයක් ඇසුරෙන්. මනසේ සකස් වෙන්නා වූ සිතුවිල්ලක් ඇසුරෙන්. මේ සකස් වෙන චුතිසිත මොකක්කෝ රූපයක් උපාදානය වෙලයි සකස් වෙන්නේ. වඩාත්ම තෘෂ්ණාවෙන් බැඳුණු රූපය අපිට උපාදානය වෙනවා පිංගතුනේ. දැන් ඔබ හිතන්න ඔබ දුවා දරුවන්ට දැඩි ලෙස ආදරේ නම් දුවා දරුවන් කෙරෙහි බැඳිලා නම් ඉන්නේ මැරෙන වෙලාවෙ එකපාරට ඔබට අරමුණු වෙන්නේ දුවා දරුවන්. දුවා දරුවන් කෙරෙහි තෘෂ්ණාව සකස් වුණ ගමන්ම ඔබ ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් නැත්තම් ප්‍රේතියක් හැටියට උප්පත්තිය ලබනවා. නැත්තම් ගේ ඉස්සරහා තියෙන ගහේ රුක් දෙවියෙක් හැටියට ඔබ උප්පත්තිය ලබනවා. මැරෙන වෙලාවේ ඔබට එකපාරට සිහිපත් උනේ දේපල නම් මැරෙන වෙලාවේ මේ දේපලේම පරදත් රූප ජීවි ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. මැරෙන වෙලාවේ ඔබට සිහිපත් උනේ පින්කමක් නම් ඔබ නැවත මනුස්ස ජීව්‍ය ආත්මයක් ලැබලා ඔබ උප්පත්තිය ලබනවා. එහෙනම් මේ අවසාන චුතිසිතේ සකස් වෙන්නා වූ රූපය තමයි උපාදානය කරගෙන ඊළඟ ප්‍රතිසන්දිය සකස් කරලා දෙන්නේ. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ පිංගතුනේ මේ අවසාන සකස් වෙන්නා වූ සිත අනිත්‍යයි කියලා ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ. අවසානයේ ඔබට දුවා දරුවන් මතක් වුණොත් මේ දුවා දරුවන් අනිත්‍යයි කියන කාරණය, ඒ සිත අනිත්‍යයි කියලා කාරණේ දකින්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි දුකටපත් වෙනවා පිංගතුනේ. ඒ නිසා රූපේටමයි සත්වයා බැඳිලා යන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සතර සරිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ රූපේම අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. රූපේම අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ආයිම සතර මහා ධාතුව හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව හැටියට. ආයිමත් කියනවා දෙතිස් කුණුපය හැටියට කෙස්ලොම් නිය සම්දත් හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. අනිත්‍ය සංඥාව වැඩෙන්නේ යම්සේද ඒ ආකාරයෙන් රූපේ අනිත්‍ය දකින්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඔබ හිතන්න ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්නවා කියලා. එතකොට මේ ඇස කියන රූපය ඔබ මනසින් ගන්න. ඇස කියන රූපය මනසින් අරගෙන ඇස් දෙක පියාගෙන මේ ඇස කියන රූපය විදර්ශනාවට ලක් කරන්න. ඇස කියන රූපය විදර්ශනාවට ලක් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔබේ අම්මාගේ මව් කුසට යන්න කියලා. ඔබ ඔබේ අම්මාගේ මව් කුසේ ගර්භාෂ කුටියේ වකුටු වෙලා අර 3 මාසයක්, 6 මාසයක්, 9 මාසයක් කලල රූපයේ තිබ්බ වෙලාවේ ඒ කලල රූපයේ තිබුණා වූ ඇහි ස්වභාවයේ නුවණින් දකින්න කියනවා.
ලේ සරව තැවරිලා රතු පාට වෙලා වැහිලා තියෙන ඒ ගර්භාෂ කුටියේ ඔබ ඉදදි තිබුණා වූ ඇස් දෙකේ ස්වභාවය නුවණින් දකින්න ඔබ මේ ලෝකයට බිහි වෙන වෙලාවේ අර ශල්‍යාගාරයේ හිදී ඔබේ කිරිකැටි කකුල් දෙකෙන් ඔසවලා ගනිද්දී අර ලේ සරව තැවරුණා වූ ඒ ඇස් දෙකේ ස්වභාවය නුවණින් දකින්න කියනවා ඊට පස්සේ ඔබ පාසල් යනවියේ ළමාවියේ මැදිවියේ වයෝවෘද්ධ භාවයට පත් වෙනකොට මේ ඇස් දෙකේ ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා ඔබ වයෝවෘද්ධ භාවයට පත් වෙලා මේ ඇස් දෙක සුද ඇවිල්ලා තියෙනවා නුවණින් දකින්න සුදෙන් මේ ඇස් දෙක වැහිලා අන්ධ වෙලා ඉන්නවා මනසින් දකින්න කියනවා දැන් තමා තමාව අන්ධෙක් බවට පත් කරගෙන මේ ඇසේ අනිත්‍ය භාවය දකිනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මනසින් මැරෙන්න කියලා මනසින් දැන් මැරිලා ඒ මල කඳේ තියෙන මල ඇස දිහා නුවණින් දකින්න කියනවා ඒ මල ඇස දවසක් දෙකක් තුනක් හතරක් පහක් යද්දී කුණු වෙලා නරක් වෙලා ඕජාව ගලලා නිලමැස්ස මේ ඇස් දෙක වහගෙන කනවා නුවණින් දකින්න කියනවා තමාගේ ඇස් දෙකයි තමා මේ දකින්නේ අවසානයේ මේ දේහය ඔසවගෙන ගිහිල්ලා සුසාන භූමියට දානවා මනසින් දකින්න කියනවා සුසාන භූමියේදී මේ දේහය ගිනි තියනවා මේ ඇස් දෙක ගිනි ගොඩක් වෙනවා මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවසානයේ මේ ඇස් දෙක මහ පොළවට පස් වෙනවා මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මං ඔබෙන් ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියද කියලා ඔබ මොකද කියන්නේ මට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියා කියලායි ඔබ කියන්නේ මං ඇහුවොත් ඒ ආච්චිට සීයාට ඇස් දෙකක් තිබුණාද කියලා ඔබ මොකද කියන්නේ ඔව් ආච්චිට සීයාට ඇස් දෙකක් තිබ්බා කියලායි මම ඇහුවොත් ඔබගෙන් ඒ ආච්චිගේ සීයාගේ ඇස් දෙක මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඔබ මොකද්ද කියන්නේ ඒ ආච්චිගේ සීයාගේ ඇස් දෙක මහ පොළවට පස් වෙලයි තියෙන්නේ ඒ ආච්චිට සීයාටත් මේ වගේ රූපයක් තිබ්බා මං ඇහුවොත් ඒ රූපය මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඔබ කියන්නේ ඒ රූපය මහ පොළවට පස් වෙලයි තියෙන්නේ කියලා එහෙනම් ඔබ දැන් නුවණින් මෙනෙහි කරන්න ආච්චිගේ ඇස් දෙක අයිති උනේ මහ පොළවේ පසට නම් ආච්චිගේ රූපය අයිති උනේ මහ පොළවේ පසට නම් ඒ ආච්චි ඒ ඇස් දෙක නිසා ඒ රූපය නිසා කොයිසානම් අකුසල් සිද්ධ කරගන්න ඇද්ද බලන්න පසට අයිති වෙන ඇසක් උදෙසා පසට අයිති වෙන රූපයක් උදෙසා අපි ජීවිතේ කොයිසානම් අකුසල් සිද්ධ කරගන්නවද මේ ඇස පසටයි අයිති වෙන්නේ මේ රූපේ පසටමයි අයිති වෙන්නේ එනං ඔබ ඇස් දෙක පියාගෙන දකින්න ඔබේ මේ ඇස් දෙක කවදා හරි මහ පොළවේ පසටමයි අයිති වෙන්නේ ඔබේ මේ රූපය කවදා හරි මහ පොළවේ පසටමයි අයිති වෙන්නේ ඒ නිසා ඇස් දෙක පියාගෙන පිංගතුණි ඔබ මේ රූපය පස් ගොඩක් කරලා දකින්න දක්ෂ වෙන්න ඒ වගේම ඇසේ අනිත්‍යභාවය දකිනවා වගේ කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ අනිත්‍යභාවය දකින්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර මහා ධාතුවේ හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න කියලා පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න ඔබ ඇස් දෙක පියාගෙන මේ ශාරීරිය පිංගතුණේ මස් ගොඩක් කරලා දකින්න තද ස්වභාවයෙන් යුක්ත මස් ගොඩක් ඇට ගොඩක් සම් ගොඩක් කරලා මේ ඇස් රූපය දකින්න ඇස් දෙක පියාගෙන බිම වැටිලා තියෙන මස් ගොඩක් කරලා මේ රූපය දකින්න ඇස් දෙක පියාගෙන පිංගතුණේ ලේ ගොඩක් සැරව ගොඩක් හොටු ගොඩක් මුත්‍රා ගොඩක් කරලා මේ ශාරීරිය දකින්න සතර මහා ධාතුව හැටියට මේ රූපය දැකලා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳ ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි දෙතිස් කුණුපය හැටියට මේක දකින්න කොටස් 32කට කඩමින් දකින්න එහෙම දකිමින් පිංගතුණේ රූපය කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව සිඳ ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මෙතන මේ හාමුදුරුව ඔබට බණ කිව්වා ඔබ සාදුකාර දෙමින් බණ ඇහුවා ඔබ හිතන්න තව මොහොතකින් මේ හාමුදුරුව අපවත් වෙනවා කියලා හාමුදුරුව අපවත් වුණොත් ගිහි පිංගතුල්ලා මොකද කරන්නේ දරසෑයක් හදලා මේ ශාරීරිය ගිනි තියාවි මම මේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ කියන්නේ මේ හාමුදුරුවන්ගේ ඇහැ කියලායි මේ මොකද්ද කියලා ඇහුවොත් මම ඔබ කියන්නේ හාමුදුරුවන්ගේ කන කියලායි නමුත් දැන් හාමුදුරුව අපවත් වෙලා මේ රූපය මේ ඇස කනනාසය දිව ශාරීරිය මනස අර දරසෑයට දාලා ගිනි තියනකොට මේ ඇස කනනාසය දිව ශාරීරිය ගිනි ගනිමින් ගිනි ජාලා නැගෙනවා ඒ ගිනි ජාලාවට ඔබ හාමුදුරුව කියලා කියන්නේ නෑ පිංගතුණි හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනසයි මේ ගිනි ගන්නේ නමුත් ඒ ගින්නට ඔබ හාමුදුරුව කියන්නේ නැහැ
ඔබ කියන්නේ තේජෝ ධාතුව කියලා මේ ගින්න මතුවෙන්නේ හාමුදුරුවන්ගේ මසේ තියෙන තෙල් වලට ඇවිලි ඇවිලි තෙල් වලට ඇවිලි ඇවිලි ගින්න මතුවෙන්නේ ඒ තෙල් වලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ ඔබ ඒ තෙල් වලට කියන්නේ ආපෝ ධාතුව කියලා මේ හාමුදුරුවන්ගේ තෙල් මතුවේවි ගිනි ඇවිලි ඇවිලි දුම් නගිනවා ආකාශයට ඒ දුමට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ ඔබ කියන්නේ වායෝ ධාතුව කියලා අවසානයේ හාමුදුරුවෝ ගිනි අරගෙන ඉවර වෙලා අලු ටිකක් ඇට ටිකක් මෙතන ඉතුරු වෙනවා ඒ අලු ටිකට ඇට ටිකට ඔබ හාමුදුරුවෝ කියන්නේ නැහැ ඔබ ඒ අලු ටිකට ඇට ටිකට කියන්නේ පටවිය කියලායි පිංගතුනේ බලන්න මොකක්ද දැන් ඔබ මේ දැක්කේ හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස එක මොහොතකින් පිංගතුනේ ගින්දර දුම් අලු බවට පත් වුණා හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස එක මොහොතකින් අලු ගොඩක් බවට පත් වුණා මොකක්ද මේ දැක්කේ රූපේ අනිත්‍යභාවයයි පිංගතුනේ ඒසා වේගයෙන් මේ රූපේ අනිත්‍යභාවයට පත් වෙනවා මේ ඇස කියන රූපේ ඒසා වේගයෙන් ගින්දර දුම් බවට පත් වෙනවා ඔබ මේ මගේ කරලා මේ රැකගෙන මගේ කරගෙන ජීවත් වෙන මේ රූපය එක මොහොතකින් පිංගතුනේ ගින්දර දුම් අලු බවට පත් වෙනවා රූපේ අනිත්‍යභාවයයි ඔබ මේ දැක්කේ දැන් ගින්දර කියන රූපය ගින්දර ස්වභාවයෙන් තියෙනවද ඒකත් අනිත්‍යභාවයට පත් වෙනවා ගින්දර වලින් ජල වාෂ්ප හැදෙනවා ජල වාෂ්ප වලින් වලාකුළු හැදෙනවා වලාකුළු වලින් වැස්ස හැදෙනවා වැස්සෙන් ගංගා එළදොළ හැදෙනවා මොකක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවය අර අවසානේ පිච්චිලා අලු ටිකක් ඇට ටිකක් ඉතුරු වුණා මේ අලු ටික ඇට ටික මහ පොළවට පස් වෙනවා පොහොර වෙනවා ගහකොළ හැදෙනවා මොකද්ද මේ අපි දකින්නේ රූපේ අනිත්‍යභාවය පිංගතුනේ එහෙනම් ඔබ ඇස් දෙක පියාගෙන මනසින් දකින්න මේ රූපය පස් ගොඩක් කරලා මනසින් දකින්න ඒක තමයි යථාර්ථය පිංගතුනේ ඇස් දෙක පියාගෙන මේ රූපය අලු ගොඩක් දුම් ගොඩක් කරලා දකින්න ඒක තමයි යථාර්ථය කොයි ආකාරයෙන් හෝ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳෙන ආකාරයෙන් විදර්ශනා නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕක තමයි පිංගතුනි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳ ගන්න රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳගත් තැනදී වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රශ්නයක් ඔබට මතුවෙන්නේ නැහැ අපි පහක් ගැන හිතන්න යන්න ඕනේ නැහැ එහෙම ගියොත් අපි අමාරුව වැටෙනවා මේ එකක් අවබෝධ කරලා ඉතුරු හතර ඒ තුලින් දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ එනම් මම මුලින් කිව්වා තෙරුවන් කෙරෙහි අචල සද්ධාව ගැන දෙවෙනුව කිව්වා සීලය ආර සීලයක් බව තුන්වෙනුව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ඊළඟට තව එකක් මතක් කරන්න ඕනේ අපේ පින්වතුල්ලා තුල පින්වතුනි විශ්වාසයක් තියෙනවා පින්කලොත් සුගතියට යනවා කියලා පව්කලොත් දුගතියට යනවා කියලා නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ පින්වතුනි පින්කලොත් සුගතියට යනවා පව්කලොත් දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ උපාදාන පත්‍ය බව මේක හොඳට තේරුම් ගන්න ඕනේ උපාදාන පත්‍ය බව උපාදානේ සකස් කරන්නේ කවුද තුෂ්ණා පත්‍ය උපාදාන මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි දන්නේ එක්තරා මහත්ෙක් ජීවත් වුණා ඒ මහත්යා කෝටිපති මහත්ෙක් පිංගතුනේ ඒ මහත්යා හැමදාම සුදු ඇඳුම තමයි ඇඳේ 15ක පොයේ දාට 100 ගානකට එයා දන් දුන්නා පන්සල් ආරාම හදලා දුන්නා කවදාක්වත් මත් වතුර ටිකක් බිව්වේ නැහැ සිගරට් එකක් බිව්වේ නැහැ ඉතාමත් යහපත් ජීවිතයක් ගත කළා පිංගතුනේ දැන් එයා මැරිලා පාංශකූල වෙලාව පාංශකූලෙට වැඩිය ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේලා දැන් අනුශාසනා කරනවා අනුශාසනා කරද්දී නායක ස්වාමින් වහන්සේලා කියනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ මොකද මේ මහත්යාට පාංශකූලයක් දෙන්න 7 දවසේ 3 මාසේ දාන අවශ්‍ය නැහැ මොකද ඒ තරමටම මේ මහත්යා පින් කරගත්තා මේ මහත්යා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කියලා තමයි ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේ අනුශාසනා කළේ ඒ ගමේ හිටිය ප්‍රභූ ගිහි මහත්යා ගුණකතනයක් කරලා කිව්වා මේ බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්යාගෙන් වරදක් වෙලා තියෙනවද කියලා කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ කූඹියෙකුටවත් වරදක් කරලා නැහැ. දැන් මේ මහත්යා කොතෙන්ටද යන්න ඕනේ? සුගතියට. ඒක තමයි අපි වර්තමාන සමාජයේ දකින්න තැන. නමුත් පින්වතුනි අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා
මේ වැදගත් මේ සිල්වත් මහත්තයා මැරිලා නැවත කොතනද ඉපදුනේ කියන කාරණය. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්වලු ඒ මහත්තයාට අයිති කෝටි ගාණක් වටින හිස් ඉඩමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා තියෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මැරෙන වෙලාවේ මොකද්ද තෘෂ්ණාවෙන් උපාදානය උනේ? පිනද? පින උපාදානය උනේ නැහැ. මැරෙන වෙලාවේ උපාදානය උනේ ඉඩකඩම් පින්තුනි, දීපලයි උපාදානය උනේ. උපාදාන පච්චයා බව, තෘෂ්ණා පච්චයා උපාදාන. තෘෂ්ණාව තිබුණේ කොතෙන්ද? ඉඩකඩම් කෙරේ. මැරෙන වෙලාවේ උපාදානය සකස් උනේ ඉඩකඩමට. භවය ජාතිය සකස් වෙනවා පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට. දැන් කම්බුලට අත තියාගෙන අනේ මේවට මොනවද උනේ කියන්නා වගේ එයා ඉඩමේ ඒ කොනේ ඉඳන් මේ කොනට ඇවිදවිද ඉන්නවා පින්තුනි. තව එක්තරා අම්මා කෙනෙක් ජීවත් වුණා. ඒ අම්මා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගන්න උත්සාහ කරපු අම්මා කෙනෙක්. මේ අම්මාට දරුවන් 8 දෙනෙක් විතර හිටියා. බාල දරුවෝ 3 දෙනාම ගැහණු දරුවෝ. මේ ගැහණු දරුවෝ 3 දෙනාම කසාද බැඳලා හිටියේ නෑ. මේ අම්මා මැරෙනවා පින්තුනි. මැරෙන වෙලාවේ පල්ලෙහා දරුවෝ 3 දෙනා කසාද බැඳලා හිටියේ නෑ. අවුරුදු 50ක් දන් දුන්න මේ අම්මා මැරිලා ගිහිල්ලා ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතියක් වෙලා උප්පත්තිය ලැබනවා පින්තුනි. මොකක්ද උනේ? මැරෙන වෙලාවේ දානේ උපාදානේ වුණාද? සීලේ උපාදානේ වුණාද? නැහැ. දරුවෝ 3 දෙනෙක් කසාද බැඳලා නැති අම්මා කෙනෙකුට කවදාක්වත් ඒ දරුවන්ගෙන් හිත ඈතට අරගෙන ඇස් දෙක පියාගන්න බෑ. මැරෙන වෙලාවේ උපාදානේ උනේ කසාද බැඳ නැති දරුවෝ 3 දෙනයි. ඊට අදාළව භවයේ සකස් වුණා ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතියක් හැටියට පින්තුනි. මේ പ്രേත ලෝකයේ ඉන්න ඉහළම പ്രേතයා තමයි පරදත්ත රූප ජීවි പ്രേතයා සහ പ്രേතිය කියන්නේ පින්තුනි. പ്രേත ලෝකය කියන්නේ හරිම අපුල තැනක්. പ്രേතයාගේ අකුසල් වැඩි වෙන්න പ്രേතයාගේ විකෘතීන් වැඩි පින්තුනි. අකුසලේ ප්‍රමාණයට විකෘතීන් වැඩි. මේ විකෘතීන්ගෙන් ගහන වූ പ്രേතයින් අතර ඉහළම പ്രേතයා තමයි පරදත්ත රූප ජීවි പ്രേතයා සහ പ്രേතිය කියන්නේ. පරදත්ත රූප ජීවි പ്രേතේ කියන්නේ පින්වතුනි අලුත් සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා ගෘප්ත මුහුණක් තියෙන කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි പ്രേතේ. අලුත් සුදු සාරියක් සුදු හැට්ටයක් ඇඳලා ගෘප්ත මුහුණක් තියෙන කොණ්ඩේ කඩාගත් කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි പ്രേතියක් පින්වතුනි. හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා. හොඳ ශරීරයක් ලැබිලා තියෙනවා. ආහාර පාන වලින් හිඟයක් නැහැ. ඇයි ඒ? කලා වූ පින ඇවිල්ලා විපාක දුන්නා. කලා වූ පින කවදාක්වත් තමන්ව මග හරින්නේ නැහැ. කලා වූ පින විපාක දුන්නා තෘෂ්ණා පච්චයා උපාදානං. උපාදානයට අදාළව പ്രേත ලෝකෙට වැටුණා පින්තුනි. එහෙනම් දැන් මෙතනදී ඔබ දකින්න ඕනේ පින් කරලා විතරක් නම් මේ සංසාර ගමනෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. පින ශක්තිමත් කරලා දෙන්නේ අනිත්‍ය සංඥාව විසින්මයි පින්තුනි. පින ශක්තිමත් කරලා දෙන්නේ අනිත්‍ය සංඥාව විතුනේ. මොකද උපාදානයට අදාළයි භවයේ සකස් වෙන්නේ. උපාදානයේ සකස් වෙන්නේ තෘෂ්ණාවට අදාළවයි. දැන් එක මහත්තේ ජීවත් වුණා ප්‍රභූ මහත්තේ. ඒ මහත්තයාගේ විනෝදාංශය තමයි කකුළු අල්ලන එක පින්තුනේ. එයා මුහුදු වෙරළට ගිහිල්ලා ලොකු යකඩ කූරක් අරගෙන කකුළු අල්ලලා බාල්දියට දාලා ගෙනල්ලා සේවකයින්ට දෙනවා. ඒක තමයි යාගේ විනෝදාංශය. දැන් මෙහෙම දීර්ඝ කාලයක් මේ විනෝදාංශය කරගෙන යනකොට මේ මහත්තයා දැඩි හදිසි අනතුරකට ලක් වෙනවා පින්තුනි. දැන් මේ හදිසි අනතුරු නිසා මෙයාව දැන් දැඩි සත්කාරයකට ඇතුල් කරලා. දැන් ඇත්තටම මෙයා හිතනවා මෙයා මැරෙයි කියලා. ඒසා මෙයාට අසාධ්‍යයි. එයා මැරෙයි කියන හිතන වෙලාවේ එයාට මේ දැඩි සත්කාර ඒකකේ තියෙන අර කුළුණු ලොකු කුළුණු හැම කුළුණක්ම පේන්නේ කකුලුවෙක් වගේ පින්තුනි. ඒ හැම කුළුණක්ම එයාට පේන්නේ අඬු දික් කරගත්තා වූ කකුලුවෙක් වගේ. නර්ස් නෝනායින කොටත් එයාට පේන්නේ කකුලුවෙක් වගේ. මිනිස්සෙක් දැක්කත් එයාට පේන්නේ කකුලුවෙක් වගේ. මොකක්ද මේ වෙන්නේ යන්නේ? කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ පින්තුනි. නමුත් ඒ මහත්තයා මැරුණේ නැහැ. මොකද තෘෂ්ණා පච්චයා උපාදානං. එයා තෘෂ්ණාව සකස් කරගත්තේ මොකද? කකුලුවන් ඇල්ලීම කෙරෙහි. එතකොට එහි අකුසලයේ විපාක දෙනකොට අන්න මැරෙන වෙලාවේ කකුලුවාම මතක් කළා. ඊට අදාළව උපාදානයේ සකස් කළා නැවත කකුලුවෙක් වෙන්න යාට. ඇයි එයාත් ඒ විදිහට කකුලුවෙක් වෙලා මැරුම් කන්න පින්තුනි. නමුත් ඒ මහත්තයා මැරුණේ නැහැ. නමුත් ඒ ප්‍රභූ මහත්තයා යම් විදිහකින් මැරුණා නම් මේ ලෝකයේ ඉන්න කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ
ඒ මහත්තයා නැවත කකුලුවෙක් වෙලා ඉපදෙයි කියලා. කවුරුත් හිතන්නේ ඒ මහත්තයා කකුලුවෙක් වෙයි කියලා. නමුත් එයාට සිද්ධ වෙච්ච අවසාන අත්දැකීමේදී එයා සහසුද්දෙන්ම දැක්කා මම මලානම් කකුලුවෙක් වෙන්නේ කියන කාරණේ පිංගතුනි. එනං උපාදාන පච්චයා බව පින නෙමේ පින උපාදානය කරගන්න දක්ෂ වෙන්න ඕනේ. පින උපාදානය වෙන්නේ නැහැ අපි බාහිර දේවල් වලට උපාදානය වැඩි කර තිබ්බොත්. මොකද වර්තමාන සමාජයේ ගොඩාක් දේවල් අයිති කරගෙන ඉන්නවා. යාන වාහන ගේදොර ඉඩකඩම් කීර්ති ප්‍රශංසා තාන්න මාන්න මේ ගොඩාක් අයිති කරගෙනයි ඉන්නේ. ඒ වගේම අනාගතයේ තව ගොඩාක් අයිති කරගන්න බලාපොරොත්තු වෙනුයි ඉන්නේ. එනං හදිස්සිය අපේ ඇස් දෙක පියවුනොත් පිංගතුනි මේ ගොඩ අතහැර ගන්න අපිට බෑ. උපාදාන පච්චයා බව උපාදානයට අදාළව භවයේ සකස් වෙනවා. ඒ නිසා හැකිතාක් පින්කම් සිද්ධ කරන්න පන්සලට ගිහිල්ලා ආරණ්‍යයට ගිහිල්ලා හැකිතාක් කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් සිද්ධ කරන්න පින්කම් සිද්ධ කරලා නිරේතුරුවම පිංගතුනි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න මේ රූපේ අනිත්‍යභාවය දකින්න ඔබ ඇසුරු කරන බිරිඳ වේවා දරුවා වේවා සාම්පුරුෂයා වේවා ඥාතියා වේවා හිතවතා වේවා ගේදොර ඉඩකඩම් වේවා යාන වාහනේ වේවා මේ සෑම දෙයක්ම වෙනස් වෙන ස්වභාවයේ ඔබට අයිති නැති දෙයක් කියලා හිතන්න ඔබේ ආච්චි සීයා මගේ කරගෙන කොච්චර දේවල් ජීවත් වෙන්නේ නැද්ද නමුත් ඒ ආච්චි සීයා ඇස් දෙක පියවෙනාවේ හිස් අතිම්මයියා ගියේ පිංගතුනේ හිස් අතිම්මයි සියල්ල මේ ලෝකේ තියලමයි ගියේ එනං ඔබ මගේ කරගෙන ජීවත් වෙන මේ සෑම දෙයක්ම මේ රූපය පවා අපි මහ පොළවට පස් කරලයි අපි යන්නේ එනිසා ඒ විදර්ශනා නුවණ සකස් කරගන්න ඒ රූපේ අනිත්‍යභාවය ඔබ දකින්න දක්ෂ වුණොත් ඔබ මැරෙන වෙලාවේ ඔබට සකස් වෙන්නා වූ අවසාන චුතිසිතේදී අරමුණු වෙන රූපය ඔබ අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි පිංගතුනේ ඔබ මැරෙන වෙලාවේ මොන රූපය සකස් වුණත් ඔබට දක්ෂණං ඔබ විදර්ශනාව පුහුණු පුහුණු වෙලා විදර්ශනාව හොඳින් පුහුණු කරලා ඒ අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණොත් ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් හැටියටයි උප්පත්තිය ලබන්නේ පිංගතුනි නමුත් ඒකෙච්චර ලේසි කාරණයක් නෙමේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරලා එද්දී අපිට තාම මේ ටික කරගන්න පුළුවන්කම ලැබිලා නැහැ පිංගතුනි ඒ නිසා සරලව මේක දකින්න එපා මේ සංසාර බය දකින්න මොකද ආයිමත් මේ ශාසනය අතුරුදහන් වුණොත් පිංගතුනි ඊළඟ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු ලක්ෂ 25ක්වත් යනවා තව අවුරුදු ලක්ෂ 25ක් මොකද මිනිස්යාගේ ආයුෂ අවුරුදු 80000යි කියන තැනට එන්න ඕනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ අවුරුදු 2600ට අවුරුදු 50ක් තමයි ආයුෂය කෙටි වෙලා තියෙන්නේ අවුරුදු 2600ට අවුරුදු 50ක් ආයුෂ කෙටි වෙනවා වැඩි වෙනවා කියන පදනම මත ඉඳන් අවුරුදු 80000ක් ආයුෂ තියෙන මිනිස්සු බිහි වෙන්න නම් තව අවුරුදු ලක්ෂ 25ක්වත් යන්න ඕනේ පිංගතුනි. එහෙනම් තව අවුරුදු ලක්ෂ 25ක් යනකම් අබුද්ධෝත්පාද කාලයක්. අබුද්ධෝත්පාද කාලයක් ධර්මයක් නැහැ පිංගතුනි. එහෙනම් දුකෙන් දුකටමයි අපි වැටෙන්නේ. ඔබ කොච්චර පින් කරලා දිව්‍ය ලෝකයකට ගියත් ඔබ දිව්‍ය ලෝකයේ අවුරුදු ලක්ෂයක් දිව්‍ය සැප වින්දාත් ඔබ දිව්‍ය ලෝකයෙන් චුත වුණාට පස්සේ ඔබ මේ ලෝකෙට වැටුනොත් මිත්‍යා දෘෂ්ටික මව් කුසකටයි ඔබ වැටෙන්නේ සම්මාදිට්ඨියට පත් වෙච්ච අම්ම කෙනෙක් මේ ලෝකේ නෑ ධර්මය අතුරුදහන් වෙලා එනම් මේ අනතුරු දකින්න මේ මොහොතේ අපි ගැලවුනේ නැත්තම් පිංගතුනි අපිට ආයිමත් අවුරුදු ලක්ෂ 25ක් යනකම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ නෑ මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත්ම අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ මේ දීප්තිමත් අවස්ථාව කියන්නේ පිංගතුනි නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තිය තමයි අපි මේ දකින්නේ ඒ නිසා මේ මොහොතේ සකස් වෙන මේ දීප්තිමත් ස්වභාවයට ඔබලා රැවටෙන්න එපා ඔබලාට ඇහෙනවා අප්‍රමාණ ස්වාමින් වහන්සේලා තරුණ ස්වාමින් වහන්සේලා ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා පටිච්ච සමුප්පාදයේ පංච උපාදානස්කන්ධය දේශනා කරනවා ස්වාමින් වහන්සේලා අප්‍රමාණ පින්කම් වල නිරත වෙනවා මේක මේ දීප්තිමත් අවස්ථාවක් මේ ශාසනයේ පිංගතුනි නමුත් මේ දීප්තිය తాවකාලික දීප්තියක් මේක හරියට නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තිමත් භාවයේ වගේ එනිසා ඔබ මේ අනතුරු තේරුම් ගන්න අනතුරු තේරුම් අරගෙන ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාභීන් පහළ වෙන කාලය තමයි මේ පහළ වෙලා තියෙන්නේ
ඔබට සෝවාන් ඵලයට පත්වෙන්න ඕනේ නම් මේක තමයි ඔබට ලැබෙන අවසාන අවස්ථාව. ඒ නිසා මේ අවස්ථාව මේ ශාසනයේ දීප්තිමත් අවස්ථාවක් කියන කාරණේ දකින්න. එහෙම දැකලා තමන් තුළින් චිත්තයක් ඇති කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ එදා ජීවමානව ඉන්නකොට තමන්ගේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන රහතන් වහන්සේ කවුද කියලා එදා දිවසින් දකින්න ඇති. තමන්ගේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන සෝවාන් පින්වතා කවුද කියලා එදා දිවසින් දකින්න ඇති. එහෙනම් ඔබ චිත්තයක් සකස් කරගන්න පින්වතුනි, තමා තමාව උපමාවට අරගෙන අනේදා බුදුරජාණන් වහන්සේ මම මේ ශාසනයේ සෝවාන් වෙනවා කියලා දකින්න ඇති කියලා ඒ විශ්වාසය ඇති කරගන්න, ඒ චිත්තය සකස් කරගන්න. බුදුරජාණන් වහන්සේ දා බලාපොරොත්තු වුණ දේ ඔබ මේ අවසාන තප්පරේ කඩ කරගන්න යන්න එපා. මොකද මාරයාගේ ග්‍රහණය බලවත්, මාර ග්‍රහණය කියන කාරණේ බලවත්. එනිසා කොතනකවත් පිංගතුනි මාරයාගේ ග්‍රහණයට යටත් වෙන්න එපා. මොකද දැන් ඔබලා අකුසලය හඳුනනවා, අකුසලය කියන කාරණේ ඔබලා හඳුනනවා. එනිසා ඔබලා අකුසලයට යන්නේ නැහැ, ඔබලා අකුසලයට බයයි. එහෙමනම් අකුසලයෙන් ඔබලාව කොටු කරගන්න මාරයාට බැහැ පිංගතුනි. මොකද ඔබලා අකුසලයේ දැන් හඳුනනවා. දැන් මාරයා ඔබලාව කොටු කරන්නේ කුසලයේ තුලිනුයි. අන්න මෙතන හරි භයානක භාවයක් තියෙනවා. මොකද අකුසලයේ ඔබලා හඳුනනවා. එනිසා අකුසලයෙන් ඔබලාව කොටු කරන්න මාරයාට බැහැ දැන්. නමුත් දැන් මාරයා ඔබව කොටු කරන්න හදන්නේ කුසලයෙන් පිංගතුනි. එනිසා මෙතෙන්ට ඔබ කොටු වෙන්න යන්න එපා. මාරයා කුසලයෙන් කොටු කරනවා කියන්නේ මේ වෙලාවේ ඔබ පින්කම් වලට කොටු කරලා, සීලයට කොටු කරලා, දානයට කොටු කරලා, මෛත්‍රියට කොටු කරලා, සමාධියට කොටු කරලා තියෙනවා පින්වතුනි. විදර්ශනා නුවණ සකස් කර ගන්න දෙන්නේ නැහැ. විදර්ශනා නුවණ ප්‍රඥාව වඩා ගන්න දෙන්නේ නැහැ. ආස්වාදයේ තුන අපිව කොටු කරනවා. අපි පින්කම් කරමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. සීල් සමාදන් වෙමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. සමාධිය වඩමින් ධ්‍යාන පස්සේ යමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. මෛත්‍රී වඩමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. අවසානයේ අපි මාරයාගේ කොටුවටයි කොටු වෙලා තියෙන පිංගතුනි. එනිසා මේවා මාර ධර්මමයි. මේවා මාර ධර්ම නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආස්වාදයේ අනිත්‍යභාවය දකින්න. එහෙම නැත්නම් මාරයා විසින් ඔබට මේ සම්මා සම්බුද්ධ ශාසනයත් අහිමි කරනවා. මාරයා දන්නවා තව අවුරුදු 200ක් යනකොට මේ ධර්මයේ සම්දිට්ඨික ගුණය විනාශ වෙලා යනවා කියලා. ධර්මය අතුරුදහන් වෙලා යනවා කියලා මාරයා දන්නවා. ධර්මය අතුරුදහන් වුණාට පස්සේ පින්වතුනි ලෝකේ අයිති මාරයාටයි. 125ක් අවුරුදු ලෝකේ අයිති මාරයාටයි. එනිසා මාරයා මේ වෙලාවේ කුසලයේ තුල ඔබලාව කොටු කරලා තියෙනවා. මොකද එයා දන්නවා ඔබලා කුසලයේ තුල කොටු කළොත් මේ ශාසනය තව අවුරුදු 200කින් අහවර වෙනකොට අනිවාර්යයෙන්ම ඔබලා මාරයාගේ ගොඩට වැටෙනවා කියලා. එනිසා ඔබ දක්ෂ වෙන්න. අකුසලයෙන් මිදුණා වගේම හැකිතා කුසල් කරමින් පන්සලට ගිහිල්ලා ආරණ්‍යයට ගිහිල්ලා සාමිං වහන්සේලා අරමුණු කරගෙන හැකිතා කුසල් කරමින් මේ කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. කුසලයට බැඳෙන්න එපා, භවයට බැඳෙන්න එපා. නැවත දිව්‍ය ලෝකයකට යන්න, බ්‍රහ්ම ලෝකයට යන්න, මනුස්ස ලෝකේ උපතක් ප්‍රාර්ථනා කරන්න එපා. භව නිරෝධයම ප්‍රාර්ථනා කරගන්න. සංසාර බයම දකින්න. නැවත උපතක තියෙන භයානක භාවයම දකින්න. මම ඊළඟ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක්, මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙනවාම කියන චිත්තය ඇති කරගන්න පිංගතුනි. ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ගින්දරක් කියලා පිංගතුනි. මේක හරි වටිනා දෙයක්. පින කියන්නේ ගින්දරක්. පින කියන්නේ මොකද්ද? මේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ පිංගතුනි. ඔබ මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියලා දෙයක් ලැබලා තියෙනවා නම් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය ඔබට ලැබුණේ පෙර ජීවිතයේ ඔබ කළා වූ පින් නිසාමයි. ඒ නිසා ඔබ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කාමච්ඡන්දයන් උදෙසා යොමු කරනවා නම්, කාමාස්වාදයේ උදෙසා යොමු කරනවා නම් අන්න පිංගතුනි ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය පින ගින්දරක් බවට පත් වෙනවා. දැන් මේ රටේ ජීවත් වෙන ප්‍රභූ නෝනා කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රභූ නෝනා ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ කෙනෙක්. ධනයෙන්, තාන්න මාන්න කීර්ති ප්‍රශංසාවන්ගෙන් එයා පිරිලා ඉතින පිංගතුනි. නමුත් අපි දන්න සාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ නෝනා ගිය ජීවිතේ කවරෙද්ද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්වලු මේ නෝනා ගිය ජීවිතේ තරුණ වයසේදී සුදු අත දරාගෙන ජීවත් වෙච්ච කෙනෙක්.
අවුරුදු 60 වගේ වයසේදී සුදු අත දරාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ සීලය තුල ගිය ජීවිතයේ හිටපු කෙනෙක්. සීලය නිසා මෙයා දානයත් වඩන්න ඇති. සීලය නිසා දානය නිසා ගිය ජීවිතේ මැරිලා මේ ජීවිතේ ප්‍රභු පවුලක දැරියක් හැටියට උප්පත්තිය ලැබනවා පින්වතුනි. වැඩිවියට පත් වෙලා ප්‍රභු පවුලකින් විවාහයක් වෙනවා. දැන් එයාට තාන්න මාන්න කීර්තිය ආවිෂ වර්ණයේ සැපේ බලයා පිරිලා පින්වතුනි. එයා තව තව රැස් කරන්නයි උත්සාහ ගන්නේ තව තව රැස් කරන්නයි උත්සාහ ගන්නේ. එයා හේතුඵල ධර්මයන් දකින්නේ නැහැ කල්යාණ මිත්‍රාශ්‍රේ නැති නිසා. මේ ගොඩ වැඩි කරගන්න උත්සාහ ගනිද්දී එයා හෙට මියපරලව ගියොත් මැරෙන වෙලාවේ කවදාක්වත් එයාට මේ ගොඩ අතහැර ගන්න බෑ පිංගතුනි. ඒ නිසා මෙයා සතර පායටයි වැටෙන්නේ. එහෙනම් එයා සතර පායට වැටෙන්නේ හේතුනේ මොකද්ද? පිනමයි. පිනමයි. දැන් මේ රටේ ඉන්න ප්‍රභූ මහත්තුරු මහේෂාක්‍ය මහත්තුරු කොයිසානම් ඉන්නවද? ඒ ප්‍රභූ මහත්තුරු මහේෂාක්‍ය මහත්තුරුන්ට ඒ ප්‍රභූ භාවය ලැබුණේ කුමක් නිසාද? පෙර සංසාරයේ කරපු පින්කම් නිසාමයි පිංගතුනි. පින නිසා මේ ජීවිතේ ප්‍රභූ භාවය ලැබුවත් අද ඒගොල්ලෝ පිනට කැමති නෑ. අද ධර්මයට කැමති නෑ. ඒ පින තුලින් මේගොල්ලෝ සමෘද්ධිමත් වෙන්නයි උත්සාහ ගන්නෙ. නමුත් මේ ගමනේදී පිංගතුනි අවසානයේ ඒගොල්ලෝ වැටෙන්නේ සතර පායටයි. එහෙනම් අවසානයේ ඒගොල්ලෝ සතර පායට දැම්මේ කවුද? පින විසින්මයි පිංගතුනි. ඒකයි කියන්නේ පින කියන්නේ ගින්දරක්. පින නිසායි ඔබට මේ ආවිෂ වර්ණයේ සැපේ බලය ලැබිලා තියෙන්නේ. ඔබම කරගත්තා වූ දේ ඵලය. එනිසා ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඔබම කරගත්තා වූ පින්කම් නිසා ලැබුණ මේ ආවිෂ වර්ණයේ සැපේ බලය කාමයන් උදෙසා කාමාස්වාදයේ උදෙසා ලෝභ ద్వේෂ මෝහයන් උදෙසා යොමු කරගන්නේ නැහැ කියලා. ඒ ආවිෂ වර්ණයේ සැපේ බලය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නම ප්‍රඥාව ඇති කරගන්නම යොමු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම දැන් ඔබට මතක් කළා මුලින්ම ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවාය කියන කාරණය. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා ඔබට අරගෙන යන්න. ඒ ශ්‍රේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී ඔබට අනිවාර්යයෙන්ම මේ ශ්‍රේෂ්ඨ උපත ලබා දෙන්න හේතු වුණේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයත් දානයත් කියන කාරණා තුනමයි. මේවා දැනගෙන ඔබ අනිවාර්යයෙන්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වෙනවා කියන චිත්තය ඇති කරගෙන විචිකිච්ඡාවෙන් බැහැරට වෙන්න අර පරමාදර්ශී චරිතණුව ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. මාන්නයට ජීවිතයට එන්න දෙන්න එපා. ඊළඟට පින්වතුනි තෙරුවන් කෙරෙහි අතල සද්ධාව සීලය ආර සීලයක් හැටියට වඩමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. මේ කාරණා ඔබේ ජීවිතය තුලින් වැඩුණොත් ඔබ මේ ජීවිතයේ ඇස් දෙක පියාගන්න මොහොතකට පිරාතුව හෝ සතර අපායෙන් මිදෙනවායි කියන කාරණේ පිංගතුනේ. මම දැන් මෙතනින් ධර්මදේශනය සමාප්ත කරනවා. මම මේ දේශනා කළා වූ කාරණා මත යම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න. මම දන්නම් දන්නවා නම් උත්තර දෙන්නම්, දන්නේ නැත්නම් නෑ කියලා කියන්නම්. මොනවාරි අහන්න තියෙන දෙයක් තියෙනවා නම් අහන්න.